සමන්තා චක්හෙවාල් ලිසු වතරා ගච්චන්තු දීවතා සද්ධම්මං මනිරා ජසේ සුනන්තු සග්ග මොක්කෙදන් දම්ම සවෙන කාලු අයං බදන්තා දම්මස් සවෙන කාලු අයං භජන්තා දම්ම සවන කාලු අයං භජන්තා නමෝතස්සේ භගතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමෝතස්හේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අතිතං නන්වා ගමිය නපටිකං හිනාගතං යදතිතං පහිනන්ang අපතance අනාගතං පචුපනance යෝධම්මං තහතත් හෙවිපස්සෙති අසහිර අසකුpangං තංවිද්වා මනුබ්‍රෘහයේ. අජේව කි්චංගතපංකෝජ්ඥා මරනං සුවේ නැහිනෝ සංගරන්තේන මහසේනන මච්චුණා ඒවං විහාරිින් ආතාපින් අහෝරත මතන්දිිතං තංවේ බද්දයකරත්තෝති. සන්තෝ ආචිකතිමුණ ශ්‍රධහාවන්ත පංගතුනි අද දවසේදී ඔබමඋතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්ටයි සූදානංවන්නේ මගේ ශිශෂ්‍යය මාතලි අමත දස්සගේ වසරාටක පැවිජිදිවිය මුල්කරගෙන දවසේදී මේ උතුම් බුද්ධ වච්චනයේ අපි ඉගෙන ගන්නට සූදානං වෙන්නේ පිතුනි බුදුරජණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා පෙන්නු රදින ඒ උතුම් සත්‍යය ධර්මය ඉගෙන ගන්නට අපි තුළ අසාමාන්‍ය හැකියාවක් අසාමාන්‍ය ගුණුවත් බවක් අසාමාන්‍ය දක්ෂතාවයක් අවශ්‍ය බව අපි ඔබොට නිරන්තරයෙන්ම පැහැදිලි කළ තියනවා. ඒ විදිහට ගොුණුවත් භාවයෙන් යුක්තව හිතීමේ හැකියාවෙන් යුක්තව යම්කිසි කෙනෙකුට බුදුරන් වහන්සේකි ධර්මය ඇහුණොත්. ඒ ඇහෙන පිරිසාතර තියන චින්තන ස්වභාවය සියලුම අය ඒ විදිහෙනම් එකම ස්භාවයක්නේ. ක තමයි දිට්ි මාන්‍ය ගත භාවී කියන්න ගුණුවත් භාවයත් සහිතව අනිවාරෙන් හිතන කෙනෙක් නම් ගුණුවත් කොමත් එතකොට හිතන ගතියයි ගුණුවත් භාවයයි මේ සියල්ලක්ම සහිතව යම් පිරිසක් එක් එකට වාසය කරනකොට ඒ සියලු දෙනාගින්ම අදහස් හිතන විදිහ දකින විදිහ එකම දෙයක්. ඒ තමයි සක්කාය නිරෝධ වන විදිහට ප බුදුරන් හසි පෙන්නවාදිලා තියෙනවනේ බලසංහවතු සූත්‍රයේදී සෝතාපන්න සෝතාපන්න අය සමානයි සකදාගම සකදාගම අය සමානයි එක තම සමානආත්මිතාවේ. ඒවගේ තමයි යම් කිසි කෙනෙකුට පිරිසක්කගේ එකම ඉලක්කයක් එකම අදහසක් එකම විදිහත් තියෙනවනම් එතනද අ ගෝසිංග සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනව වගේ. හරියට දියි කිරී වෙන් කරන්න බෑවගේ එකක්ම පැවැත්මක් තියෙන. ඉතින් මෙන්න මේ විදිහේ සුන්දර ජීවිත පැවැත්මක් ටමයි බුදුරජන් වහන්සේගේ ශාසනය කෙරෙහි නිවැරදිව යොමුවීම තුළින් ඇතිවෙන. කව දාකවත් ආධ්‍යහත්මය තුළ තමා තහවුරු වෙන විදිහට සකාය දිට්ටිය තහවුරුවන විදිහට සක්කායක පැවැත්මක්ම ස්ථාපිත කරගන්න විදිහට ජීවිතය හිතන වැඩපිළියලක් එඩෙෙනනේ කාතුලද සත්පුරෂ ගුණවත් හිතන කෙනා තුළ. එදකොන ඒ එවැනි අයගේ ජීවිතයේ තියනෙ සුන්දරත්වය එක් ඔබට මතක ඇති සමහරවිට ධම්ම ජේතිය සූත්‍රය කතා කරනකොට. විශාල භික්ෂු සංඝයා පිරිසක් සිටින ඒ තැනකට රජිර යනකොට හරම නිසද්ද. එවගේම තමයි කිසිදු වාද විවාදයන්නේ අනෙත් කෙනෙකොට තව කෙනෙකු බාධාවක් කරන්නේ නෑ. ඇයි එහෙම වෙන්නේ අරවිදිී ගුණුවත්භාවේ නිසා. එහෙම නැත්තම් පින්වතුනි සත්පුරුෂ භාවත් හිතනගතියත් එද නැති නම් අපි හැමවෙලේම කරන දේ තමයි අපි හරිී කියල අපි හොඳයි කියලා ගන්න කාරණා ඔස්සේ බාහිර හැමවෙලීම වැරද්දක් අඩුපාඩුවත් දකින එක අපේ කෝනට ගැලපෙනකොට ඒ හා එකතු වෙන එක. ඒකට ඇලිලයනෙක් මෙන්න මේක තම ස්භාාවයි. එ බුදුරන් වහන්සේගේ ශ්‍රාවක ස්භාවයට ශ්‍රාවකත්්‍රය කියන කාරණාවට යමු විද්දී ඒ සියල්ලක්ම ඉක්ම වෙනවා. ඉතින් ඒ පැවැත්ම ඒ ජීවිත පැවැත්ම හරිම සුන්දරයි. එක අවස්ථාවක දෙවිිනෙක් ඇවිදිලා බුදුරියන් වහන්සේකගේ අහනවා මේ එකවේලක්ොළඳල කැලේට වෙලා ඉන්න මෙන්න මේ භික්‍ෂුන් මෙච්චර ලස්ස නැයි කියල. එතනද පැහැදිල කරනවා අතීතන් නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතං, පච්චුපන්නේන යාපෙන්ති තියෙනවන්නෝ පසීදති. අතීති අනුව සෝක කරන්නේ නෑ. අතීතන් නානු සෝචන්ති, නප්ප ජප්පන්ති නාගතන්, අනාගතයේ පැතිල්ලක් නෑ පච්චුපන්නේන යාපෙන්ති වර්තමානයේ ප්‍ර්‍යවපන්නේ යපෙන. වන්නව පසීද ඒති සයි මිවිදියට ලස්සන ප්‍රසන්න වෙලායින්. එතට බලන්නක ඉලක්කයක් අපේක්ෂාවක් එ කිසිදු දෙයක් නැතිව ජීවිතය අතහරතයක් හොයන තැනදී. සකායකට ඉඩක් නොවෙන විදිහට තමන්ගේ චින්තන ඇත්ති ෙද්දී. ඒ කෙනගේ ජීවිතය කොච්චර සුන්දරයිද කොච්චර ලස්සනයියට ඉතින් ඒක නිසා පින්ංවතුනි සුන්දර ප්‍රතිපදාවක් සහිට ධර්මය තුළ පෙන්වන දැක්ම පව ප්‍රතිපදාව අපි නිවැරදි ඉගෙන ගන්නට වන. බුදුරැන් වහන්සේගේ ධර්මය අවසානය තමයි කේවලිත්වය. කේවලිත්වය කියල කියන්නේ තනි බව තනි බව කියනකොට තනි බවක් තව එකකින් මනින වනන් එතන තනි බවක් එෙදෙනි නෑ අපඒ කලින් පැහැදිලි කරලා පෙන්නව සාකච්ා ආදමාර්ගී තන් අතහස භාවය කියන කොට තනි බවක් හුද කලා බවක් කතා වෙනවා. හැබැයි හුද කලා බවක් කියලා මෙන්න නම් එතන හුද කලාත්වක් නෑ කේවලිත්වයේ නිර්වචනයීමම කේවලිත් බවක් නොලබෙන එක එතරවීම. දැ අපි ගොඩක් කලාවට හුද කලාව කියන කාරණාව අපි දකින්නේ එකනේ අපි දකින්නේ ඇඟෙන් හුදකලාවෙෙන එක. අපි දකින්නේ සිතිවිලිවෙලින් හුදකලාවෙෙනේ අපි දකින්නේ නෑ සකායින් හුද කලාවෙෙන එක. සක්කායිෙන් හුද කලා වනාානං සක්කා නිරවද වනාානං ඒ හුද කලා බවක් ලැබෙන්නේ නෑ. ආදිහත්මී හුද කලයි හුද කලා බවක් කියලක් ලැබෙන්නේ නෑ. එනකට ආධිහත්මය හුද කලා නං ඒ හුද කලා බවක් කියලා මැනින්නේ නැත්තං ඒ ජීවිතය සුන්දරත්වය කොච්චරද කියලා හිතාගන්න පුළුවන්. අසාමාන්‍ය සුන්දරත්ව ඇතියන්නේ. ඒ විදියට නිතවර වාසය කරන වනම් ඒ හුදකලාව තුළ එයා අනිවාහරින්ම සාන්ත මුනිවරයක්කන. ඉතින් මෙන්න මේක තමයි සැබැහැම ශසනයේ සුන්දර හුද කලාව කියන්න. මේ සුන්දර හුද කලාවට යොමුුවෙන්ඩ බැහැ තම තමන්ට ආවේනිික වූ දේවල්ලොල කොටුවෙලා. තම තමන්ට ආවේනිික වූ දේවල්ල කොටුවෙච්ච තැදී. දකලාත්වයක් නෙමේ තියෙන්නේ තමන්ට දාහස වෙලා තියෙන්නේ. තමන්ට දාසවීම එක තමන් ඉඳීම ඉඳන බව ලැබීම තමන් ඉන්නවා ඉඳන බවක් ලැබෙනවා හුද්කලාාත්වයක් නැහැ තමන්ට දාසවෙලා ජීවත් වයෙනවා. සැබැහැම හොදකලායි වාසය කරන තැනදී අනිවාරයෙන් තමන්ගෙන් ඉක්මවීමක් තියනට ඕන. තමා බව තමන්ට වැඩත් නොවෙන බව තියන්නට ඕන ඒ ප්‍රායෝගිකව ජීවිතයේ නිරන්තරයෙන් තියනට වන. අපි අද ගොඩක් කලාවට ධර්මයහනය හුරු වෙලා තියෙනවා පැත්තකට ගිහෙල බණක් අහන ධර්ම සාකච්ඡාවක් කරන භාවනා කරන අවස්ථාව අපි හුද කළයි කියලා. ඒ ඇත්තටම ඇඟෙනුයි හුද කලා. ඒ ඇඟෙන් උද කලාව විපරීත පරිසය කිද්ද අවශ්‍යතාවය තියෙනවා. ඉපරිීත පරිසරය කිද්දි මොක ද අපට බාහිර ප්‍රශ්න වැඩ. හැබැයි එකම අදහසක් තියෙන සත්පුරිස හිතනගතියෙන් යුක්ත පිරිිසක් එක්ක ඉන්නකොට. විපරීත අදහස් නෑනේ. විපරීත අදහස් නැති තැනදදි. ඉපරීතයි ඇසුරු කරන්න නැති තැනදී. ඇගේ හුද කළත්වය ප්‍රධහන වෙන්නේ නෑ. එතකොට සැබැහැම් හුදකලත්වය අර සුන්දර ඇසුරත් එක්කම අපි සක්හාය නිරෝධය කියන පැත්තටම යොමු කරලා තියනවා. එහගේ ඇසුර තුරිනු සිදුවවෙන්නේ එකනේ. එහම් පෙන්වතු නැර ඇඟ හුද්ද කලා කිරීම කියන කාරණාව එතෙන් රදාළ වෙෙන නෑ. ම ගඔබට පද පැහැදිරි කළ දෙන්නේ ඒ සුන්දර හුද කලාවේ ඇලින ආකාරය. එකන්නේ බුදුරජාන් වහන්සේගේ සාසනයට සත්පුරෂ ගුණුවත් බවිංයුක්ත හිතන කෙනෙ කියමුුවචි තැදදි. එයා ජීවිතයේ තිබේ යුතු දැක්මත් එක් නිවරදි හුද කලාව කුමක්ද කියන කාරණාව ඔබට මම බද්ධයක රත්ත සූත්‍රයක් ඇසුරු කරගෙන පැහැදිලි කරන්න. බද්ධය රත්ව සූත්‍ර හතරත් තියෙන මජිමනය කායි තුන්ගිනි පොත්ව වහන්සේ තුළ ඒෙන් මං ඔබට පැහැදිරි කළ පෙන්නන්නේ අප මේ ශාසනය යමක් කෙටියෙෙන් විග්‍රහ කළ තැනදි විස්තරවසයෙන් විග්‍රහ කරන්න පුළුවන් අග්‍රම උත්තමයන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න ධර්ම පරියාය. එතමයි මහාකච්ඡාන බද්ධය කරත්ව සූත්‍රයේ. මහාකච්ාන උත්තමයන් වහන්සේ තමයි මේශාසනයේ කෙටියෙන් කීපු කාරණාවක් විස්තර විභාග වශයෙන් පැහැදිලි කරලා දෙන්න අග්‍රම උත්තමයන්. ඉති එනිසා අපි බලමු ඒ සූත්‍ර දේශනාවේ. සැබැම හද කලාව කියන්නේ මොකක්ද කියලා. සැබැහැම් උද්ද කලාව පිළිබඳව පින්ගතුන සියරු දෙනාම අපේක් සාාවල් නිදර තියෙනවා. එකන්නේ දැන් අපි ගත්තොත් විමුක්තිකාමී සමාජයේ තුළ සියල්ලන්ගිම විංගිල යනවන. සැබැහැම් පැවිද්ධ කියන වචින තේරුමත් පබ්බජ්ජා කියන්නේ දුරුකරලදා නවා කියන. එතකොට හෙනයි යොමුන සැබභාව තමයි හුද් කලාව ැට සියලුම දෙනා ඒ සුන්දර හුදකලාවක ඇලෙන්ද. සුන්දර හුදකලාවකට යමුුවෙන්ද ඒ සමාජයේ තුළ කැමැත් අත්තිබිල තියෙනවා. විමුත්තිකාමී සමාජයේ තුළ. හැබැයි සැබෑහම සුන්දර හොද කලාව මොකක්ද කියන කාරණාව දැනගෙන හිටියේ නෑ. ඉතින් නමුත් බොහෝ පිරිසක් ඒ කාරණාවට යොමුවෙලා තියෙනවා. මෙතනත් මේ නිධානී තියෙන්නේ දෙවිකෙනෙක් සමදධ ස්වාමීන් වහන්සකින් ගහන ප්‍රශ්නයක් එක්ක. ඒවා මේසතන් වසයෙන් අනන්ද මහරහතන් වහන්ේ පළවි නිධර්ම සංගායනාව ද මේ උතුම් බුදු අදන ඉදිරිපත් කරනවා. ඒකන් සමයන් භගවා රාජිගහය විරදි තපෝදාාරාමේ ඒකාල භග්ගත් බුදුරැන් වහසේ වැඩවාස කරනටේදන හද ගහනුවර තපෝදාරාමි. අතකෝ ආයස්මා සමිද්ධී රත්ථයා පච්චුත් සමයන් පච්චුට්ට හාය යයේන තපෝදහත් එේනුපසංකමි ගත්තාහානි පරිසිංචිතුන්. සමිද්ධි කියන ස්වාමීන් වහන්සේ උදේ පාන්දර නැගිටලා අතපය හෝදාගන්න තපෝදානදීට වැඩම් කරන්නට දුණ. තපෝදේ ගත්තානි පරිසිංචිත්වා පච්චුත් තරිත්වා ඒක ජීවරෝ අට්ටහසි ගත්තානි පුබ්බාපමයමානු. අතපය හොඳට හෝදලා අදන ඇඳගෙන එතවේරෙනකං ගගලඟ වැඩ සිටිය. ඒ අවස්ථාව ේද අතකෝ අන්‍යතරා දේවත භික්ඛන්තායරත්යා භික්කන්ත වන්නගේ ඒවල කප්පන්ි තපෝවද තපෝදං ඔබහසෙටතුවා ඒනා අයස්ම සමිදින් තයෙනු පසංක උපසංකමටතුවා අකමන්තන් ගටස්ක්තර දෙවිකෙනෙක් මිත පෝදාන් අදී බලුවවාගෙන විදිල්ල සමිජ ස්වාමීන් වහන්සේලක පැත්තකින් සිටිය පැත්තකින් සිටබූ මේ දෙවිය සමවිද් ස්වාමන් වහන්සේ බෙන්න්නමි වගේ කතාවක් කියනවා නැ අද කාලි නම් පින්වතුන ඒ විදිහට අපට ඇවිදිල්ල ධර්මී සිහිපත් කරන අය නෑ බාහිර අත්භූත දේවල් නෑ. අද අපට ධර්මය සිහිපත් කරට මොනවිදිකට හරින්නේ මේ මනුස්සු ලෝකඉන්න විතර දැමේ දෙවරු සිහිපත් කරන්න. එතර බලන්න එහෙනම් අපේ ජීවිතය තුළ එකම අදහසක් තියෙන එකම දැක්මක් තියන බුදුරජන් වහන්සේගේ ශාසනයට ඉමුවෙච්ච පිරිිසක් එක්ක ඉඳීම තුළින් අපට කොප මොනනං ජීවිතේ යතහරතය දකින්න උපකාරයක් වෙනවාද. මොකද බාහිරින් සම්පූර්ණයෙන් ලැබෙන්නේ ඇවිදිි උපකාරයයක්. අර ගෝසිංග වන ඒ සාමීන් වහන්සේලා එකට වාසය කරර එක ඒ වාසය කිරීම් පිලද පැහැදිිවෙන් ලවට එකිනෙක්කාන්ට උපකාරයයක්. ඇති ඒක නිසා අද මේ වගේ සිද්ධි මංගහිතන්නේ සිද්ධුව වෙනු ඇති කියලලා දිවුරු ඇවිදිල්ලා සිහිපත් කරණනික් ධර්මය පිළිබඳ. හරේසිතුුව ෙක්ු බද්ධකරත් අස උද්දේංච විභංගංච භික්ෂුව ගංගහනවා භික්ෂුව බ දරාගනද ඉන්නේ බද්ධයකරත් යති එකින් බදධරත්ය උද්දේශය ය එක කියන එකත් ඒ විස්තර කරන එකත් දරාගෙන දින්න හානෝ. නකෝ අහන් අවසෝ දහාරයේම බද්ධය කරත් අස්ස උද්දේශංචය විභංගංච බද්ධය කරත්ව කියන සුඳුර හුද කලාවේ ඇලීමි උදේශය කැ මූලික කරුණ ටික සහයක ඉභන්ගේ ම දන්නන දරාගරනය. තොන්පනාවවස දහරේසි බද්ධ කරත් අස ුද්දේ සචී භංගංච බ දන්නවද ඇවැත් දෙවගින් ගහනෝ බද්ධ කරත් උද්දේශය ඉභන්ගේ දන්නවත්. අහම්පිකෝ බික්වුන්න දහරයමි බද්ධය කරත් අස් උද්දේ සංචී ම දරගත් නෑ බද් කරත් යයි ම දන්නන්නේනහ උදේය ඉබන්ගේ දන්නේ. අද හන දහරේෙසි පනත්වවාන් බික්කු බද්දගරත්තියෝ ගාතහති. ඔබ බද්ධගරත් ගාතා දරාගෙන දින්නේ. නක වහන් ස දහරෙන් බද්ධගරත්තියෝ ගාතාති මං ඒක දරාගෙනත් නෑ. ම් බරන්නු කෙතකොට බුදුරන් වහන්සේ වැඩ සිටින කාලයේ. ඒ බුදුරන් වහන්සේ එකක් ඉන්න භික්‍ෂූන්ටත් ඒ කාරණාව පිළිබඳව දැකීමක් දැනීමක් තිබිල එකනේ අදවගේ කොම්පියුටර්නය පොත් නෑ ඉළඟට වෙන වෙන දේවල්නෑ ෆෝන්නෑ. එට දැන් කියපුවා වෙනම ගබඩා කරලා නැහැ කවරුවර ගුරුවරයකුගෙන් ඒ ගුරුවරය කට තින්නකොට ඒ ගුරුවරය කියල දෙනටේ ටික තමයි දන්නේ. එතනින් ගිහා දන්නේ නෑ. එතර බලන්න හෙනම් අද අපට ඒ පැත්ත තියනවා. නමුත් මේ හැකියාව කියන එක තම ප්‍රශ්නිතිය දන්නේය කියන. තවන්පන අවස දරේ බද් කර ගත ඔබද දක ද දෙවියග. අම්පිකෝ ික්ු දරේ බද්ධය කරත්වය ග මත්ව බද්ධ රත තාාවන දන්නේනෑ. උගන්න ආති උගන්නාහිතවන් භික්කු බද්ධය කරත් අස්ස උද්දේ සංච විභංගංච පරිාපපුනපුුණනාහිතුවන් භික්කු බද්ධය කරත් අස උද්දේ සංච විභංගංච අත සංහිතව භික්කු බද්ධය කරත් අ උදේශෝච විභංෝච ආධිබ්‍රහමචරිය කෝති. භික්ෂුව ඉගෙනගන්න බද්ධය කරත්්‍ර උද්දේශයයි විභංගයි ඉ හොඳර පුරුදු කරන්න. කාරණාව අර්ථ සහිතයි ඒ කාරණාව මේ නිවන් මඟට මුල්වනම කාරණාව ඉවන් මගේ සම්පූර්ණය මේ මූලිකත් ඉදර තියන්නේ රණාවක් කියලා දෙවයා භික්‍ෂුවට පැහැදිලි කරන්නද බලට එතකොට දැන් දැ මේ භක්ෂෝක දැම් ප්‍රශ්නම ීදකොට දැන් එකම් ප්‍රශ්නය කන දැම් බලන්න අපේ ජීවිතය එහෙම කරුණුතියද කියලා අපේ ජීවිතය අපි දහම් කාරණාවක් මතුකර හම ජීවිතම ප්‍රශ්නයකද බලන්න උදට හිතන බලන්න. අපි ධර්මයට කොච්චර ලැදීද නැද් කියනෙ අපට එකෙන් තේරුම් ගන්නපුළු. ජීවිතම ප්‍රශ්නය වෙනවනගේ කාරණාව වෙන්න කිසි දෙයක් එයාට කරන්න ඊළඟට ඉඩක් නෑ. මකද හේතුව ඒක හොයා ගන්නකං ඒ කාරණාවගෙන හිතනකං යා ජීවත්වවෙච්චර. එහම නැත්තන් අපට වෙන වෙන දේවල් ඒක ඒක ගණන් ගනිනෑ ඒක ච්චර හයට හිතනන හිතරත් හිතනෝ විියේක තිබොත් හිතනව කල්පනා කර නැත්තන් එක චරන එහෙමම් අපේ හිතන ගතිය අපට ධර්මය කොච්චර පහත් මට්ටමකද අපි ධරමයට ගරු කිරීම තියෙන අපට කොච්චර වැදගත්ද අපේ අපි දැම් ප්ලෑන් කරගෙන සැලසුම් කරගෙන ඉන්න අපේ ජීවිත පවැත්නි වැඩ පිළිියල එක වැඩගත්නෙන් අපේ ජීවිත පවැත්ි සැලසුම් කරගෙන ඉන්න වැඩ පිළි වෙල එදිනදා ජීවිතය පැවැත්ණි විදිහ අපට වැදගත් වෙලා තියෙනවා ඒ ධරමයට වඩා. එතමොට එහම තියෙන් දිහෙන ධර්මයට යෙමුවීමක් කලෑන් මිත්‍ර න්න්න ගුරුවරුට එම ුමක් තියෙවි න සක්කා නිරවාදයි වෙන විදිහර චින්තනයක් තියවිද නෑ. ඇයි අපේ වැඩ පිරිවෙලතමයි එක නමුදද මේ භික්ෂුන්ගේ නෙමේ. අන එකඒ සත්තුරුෂ ගුණව සත්‍යවාදයගේ ලක්ෂණ.ඉදොර එහෙම තියෙන්ද පින්වතුනින් කවදාකවත් වන්න කිසිමද එකට ඉඩක් කියෙන්නේ නෑ මේ කාරණාව ගැන විතරයි එයාගේ ඉලක්කේ තියෙ. මේ භික්ෂෝ බුදුර මේ මොකද කරන්නේ. ඉදමෝජ සා දේවතා ඉදැන්වත්වා අත්වයවන්තර දහහිනිසු දෙවයයි කියල අතුරුද හංග ල ගිය. අතකෝ ආයස්ම සමිද්ි අස රත්්‍ය ආච්‍යයන යන ගව තේනු පසංකව උපසංකමිත්වා භගවන්තන් අභවාජත්වා එකමන්තන් නිසේදී. ඉළඟට මේ සමජි ස්වාමින්න් වහන්සේ එලියනාට පස්සේ. න්නන්හසසිලඟට වැඩම කන. අයි වන්න කිසිේය කරනන්නේ අපිනංගන්න පිඩ ාද කියීල ල්ල දානට්ික වලදලලා හෙන් වන්න වැඩ තියෙනවානේ. තැම් මේ භික්‍ෂුවට ව නෑ හිමික.ය අප නංහම ප්‍රශ්නයක් න්න වෙන වැඩ හෝ ාල තියනවා. අරක ගැන නිමේ ඒක්ක. ඒක ගැන මූලගත්වේ තියෙනවාන බුදුරන් හ සිලළට උදේම යන්නටන ති රයි ික ම අයයි වන්න කිසිතයක් නෑ. පසංකමිතා භග භාගත වහන්සේට වන්දනා කළ පැත්තකින් සමද්ධස්වාමීන් වහසේ වාඩියුන. ඉදාහම් භන්තේ රත්යා පච්චු සමයන් පච්චුට්ටා ඒන තපෝොද ස්වාමීනි භාග්‍යත වහසම අලියෝම කාලේ අතපයි මොනොහෝදගන්න මතපෝදන අදීට ගියයාට පස්සේ ම හෝදගන එක සිවරක් සහිතෝ වේළමින් ඉන්න කොට එක අයගෙනකං ඉන්න කොට එක්තර දෙවි කෙනෙක් කැවිදිල්ල, තපෝදන අදී බලුවාග නැවිදිල්ල ඒ දෙවිදුව තැන් ඒදවතාවී මට බෙන්න්න මහෙම කියනවා. හරේසිවවා බික්කු බද්ධ රත්තාස ුද්දේ සංචී භංගචි. භික්ෂ ඔබ බද්ධ කරත්තය උදේශය ඉබන්ගේ දාගන දින්න කලා. එහෙමකිවට පසවාමී නොමකිවවා නැහ ොම දරාගෙන නය කියලා.ඉළඟට මම හවවා ඒ දෙවියගින් ඔබ දරාගන දින්න කියෙලා. ඒ දෙව අචීව නෑ ම දරාගෙන නෑය කියලා. එළඟට දෙවියමගගේ හනෝ දරේසි පනවවා බික්කු බද්්‍යකරත්වය ගත බදධ රත් ගතා දරාගන දින්න හනවා ඒත් නෑ කියලා කිව් මම දරාගෙන නෑ කියලා. ළඟට මම ඒ දෙවියගෙන් එහු ඔබ දරගර දෙන්න කියලා. දෙවියත් දරාගරනය කිව. ඊළඟට ස්වාමීනි භාග්‍යිතන් වහසමටම දෙවිය කිව්වා උගන්න අත බාට දෙවි කෙනෙක්ම එකකිව. එහෙමනම් පින්වතුනි බුදුරජාන් වහන්සේ ගුරුවරේ කල්්‍යයානමිත්‍රයෙක් නැත්තන් ධර්මයත්යෙක් ඉන්න කටයුතු කරන ඒ කවුරු හරිදයක් කිවත්ම කොහොම එන්නට ඕන දැම දෙවි කෙනෙක් කියප එක. දැන් අපට නම් මේ දෙවියෝ කියන්නේ ලොකූ ජාතියක් වුණාට විමුස්තියක් හොයිනාට මේ දෙවියෝ කියන්නේ සත් සප්ත කොට්ටාසක් විතරයි. ඒ නිසා දෙවියෙක් කියීපු කාරණාව මෙච්චර දැරන නම් බුදුරයන් වහන්සේ ගුරුවරේ කල්ලයාන් මිත්‍රයෙක් කියීපපු රණාව කොහොම දැනන්න ඕ නැද. මේ ඉගැ ගණඩෙ ක බද්ධක රත් ගාත් උදශයයි භංගියයි ගාතා ඉගන ගන්න කියලා කිව්වා. එක අර්ථ සහිතයි. නිවන්මට මුල්ලවා කියලා ඉගෙන ගන්න කියීව ස්වාමීණී. එහෙම කියලා ව අතුරදහංගය ලගියා. සාදුමයේ භන්තේ භගවා බද්ධය කරත් අස උදේශංචය විභංකං්‍ය දේශුන්ති. ස්වාමීණ බහක්වත් බුදුරන් වහන්සේ බද්ධයරත් උදේශය ඉභංගයයි දේශනා කරන සෙක්වා. පරන්නකද ඕනකම සත්‍යවාදී බව ගුණුවත් භහාවේ ජීවිතයට වැදගත් දෙයක් කියන කාරණාව දැනුණට පස්සේ. ඉතරිින් ඉහාමකුත් අවශ්‍යනය පිඩ පාති යන එකද අ කිසි දෙයක් අදාරණය දැන් ඒකයි ප්‍රශ්න. දැ ජීවත් ිය යුතු නිසානය අපි පි්ඩපාතිගී ලාදටයුතු කරන හැබ ජීවිතයට වටිනාව දෙයක් ලැබවට පාසේ අර වටිනවද කිසි දෙයක් වටන්නේන. දේශනා කරන්නක ඉල්ලා සිටින. තේන බෙක්කු හෙෙන භික්ෂ හන්න ස්ථා සුනොහි. හි සාාදුක මනන්ස රවති භහස හඳින් මෙමහිර ඔන්න දැන් කිය දේශ කරන්නන් කියලා බුදුරන් වහස දැන්වන පැහදිි කරන දම මේ භක්ෂ හ උදේ න්ගේ ඔක්කොම හැබදුරන්හසේ දේත ගාටි තර පහැදිලි කරන්න ඒ බන්ධේක ආය මි බගෝත පචසු බගව අජත වචට ෙමයි වාමී කියල භාගිතන් වහන්සේට සමවිදධවාමන් වහස පිළිවදදුන්න භාගවිතන් වහසේ වදාල් ඔන්නදන් භාග්‍යතන් වහන්සේ බද්ධය කරත්ව උදේශයනත්න් ගාතාටික පැහැදිි කරවා අතිීතන් දාානවා ගමයෙන් naපට kanක අනගතjetitන් පහිනප canනග. පcupපන්නanceයෝ දම්mbang තතතත්වවිිපස්සති. asසangහිර as සකpang. <laughs> තං විදwaමනරහේ. අjeවකි can ngtaang koෝජnyaමරනං සේ. නහිනෝ සංගරයන මහසනන මචනා ඒවන් විහාරි ngතාපං අහරත්ත මන්දිත. තංවේ බහ්දය රත්වෝති සන්තෝ ආචිකතේ මනීතිි කියලා බදුරයන් වහන්සේයන්න. ටික පැහැදිලි කර මකද මේ පැදිි කන අතීතන් නානවා ගමයි අතීතය අනුව යන්නේ නැතුව නප්පටිකංකය අනාගතන් අනාගතය කියන කාරණාව බලාපොරොත්තුවක් නැතුවගැන යමුවීමක් නැතුව ඇත සීතම් පහි නන්තන් යමක් අතීතද ප්‍රහාණයි අපත්තංචා නාගත අනාගතය කියන එකක් අන්න ඇවිදිල්ලනෑ පච්චුප පන්නංච යෝ දම්ම ප්‍රත්තියෙන් ඉපදීම න් තන් ලංගි ධමසාකච්ඡාවකත් පැහැදිි කරටි තුන්සේ පහඳ කොහෙද. පච්චුපපන්න කියන කාරණාව අපි මේ වර්තමානය දැන් කියන කාරණාව අතීතා අනාගත කියන මැනීමට යන්නතු සැබැහැම අර්තානිත භාව ොම වෙනවා නම් පත්තයෙන් ඉපදීමමයි. එතනින් ඉහා කතා කරන්න බෑ. ප්‍රත්යෙන් ඉපදීමන පත්යෙන් ඉපදීම කියනකොට දැන් බවක් ලැබිලනේ. යි මජයේ සූත්‍රය පැහැදිලි න්නේ අතී තන්කව වාවු සොයෙක්කවන්ත නගතයන් දතුයන්ත පච්චුපන්නම් මජ්ජි. එත අතී්‍ය අන්තයක් අනාගත යන්තයයක් පචපන්නේ මජි. එතකට පච්චුපන්න බව මජ්‍යයේ කියන කාරණාවද අර අතී තනාගත කියන අන්ත දෙකක් නොවෙනවන්නම් පච්චුපපන්න බව කතා කරන කොට්ට ලැබීමක් වන්නේනෑ තරවීමක් වෙන්. එ ප්‍රත්යෙන් ඉපදීම ප්‍රති පච්චුපාන යෝ දහම් මගේ ධර්මය ඒ සභාවය ධර්මය ෙනවට ේවල් නිමේය සභාවය වස්තුූන් නම. යම් තාත් දැන් අපට මතක් වෙන්නන්නේ හැම්වෙලේම තියෙන දෙයක් උපදින විදි. නැහෙම නම. ප්‍රත්්‍යයෙන් ඉපදිනස්භාවය ත්ත තත්වවි පස් ඇති. එහි එහිම විශේසින් දකිනවා. විශේසින් දකිනව කියනවා කාරණාවෙන් අර්ථ ගන්න වන්නේ. මුලාවෙෙන් නැතුව එකැන හොඳින්ම දකිනවා කියන්නේ පස්සති කියන්නේ දකිනවා වී කියර දම්ම වස් අවත්. වඩා තීරෝව දකිනවා. එතකොට එහි එහිම එහි එහිම තීරුව දකින්නේ මොකදද ප්‍රත්්‍යයෙන් උපදිනස භාව. ප්‍රත්්‍යයෙන් උපදිනස භාවය එහිම තීරුව දකින වනම් විශේෂයෙන් දකිනවනම් ඒ දැකීම කියන කාරණාවද්දී අතීත නිර්වාචනයක් අනාගත නිර්ුවචනයක් යන්න බෑ ඇනේ ඇයි අතීතන් අවාගමින් අපට යම් කිසි දෙයක් මනින්ට පුලුවන්ද අතීත නිර්චනය කර නොයා . අපි වර්තමානයේ ඩැන් මේදැන් හට ගන්න දේවල් කියර මැන් මොක්ක්කද අතීත එක්ක නේද. ඇත මනින්ට බෑ එහෙනම් මෙතන මැනිිීමක් හට ේදෙන අයිතර වෙනවා. අසං ගීරන් දැ මෙහි යමු වෙන කොටමර. ඇදීල යන්න නෑ. අසංක උපන් අන කෝපය වෙන්නේ නෑ එකන්නේ සෙලවෙන්නේ නෑ? විදවා මනු බරෝහයේ අන්න ඒ කෙනට කියන මොකක් කියලාද. නොව නැති තමේ කියලා කියන්නේ. යයි නුවනැත්තා දැන් බලන්න මේ කීපු කාරණාව සිකින් කියවෙනවනේද සකාය සොකීයත්වය කියන මෙන්න මේ කාරණාවට ඉඩක් කියන්නේ නෑ. කිස්සිදු විදිහකින් ඉඩක් කියන්නේ නෑ. සකායකට සොකීයත්වක ද පැත් කතාව කතාව ඉවරයි. මෙතන ඇඟ කොහැරි අර යන්න ඔොන්න ුද කලා වෙන්න. ඉතන ඇඟ කොහැරි අරන්ගේ හම බුද් කලත්වඇත් අමට ලැබිලා. ඇඟ කොහවත් අරන් ගෙනවා කියන එකනෙමින්. ජීවිතයේ ගුණුවත් කියෙනා සත්‍යවාදී දැක්ම කියන කාරණ. අජේව කිච්චාන් ගාතපන් දැ බලන්නක මේ අපි ගොඩාක් නොහිසන දේවල් පැති ටිකක් මේ ටික. අපි නිකං අපිදැන් ධර්මී දන්න අයි. අප මෙහෙමය කියර අපි නිකං ඔහේ ඉන්න ප්‍රමාදවෙවිී අර මේළඟද ජිරිසූත්‍රයේඇති පහැදිලි කරේ හිසගිනි ගත්ත කෙනෙක් එගෙන නිවන්න මහන්සිගන්න වගේ දකින්නට ඔන්න මේ කෙලෙස් ප්‍රහණය කියන අර කුසල ධර්මයන්ගේ දියුණුවන ඕෝණයක්ත් එක්ක දැන් අපි බලන්න අපේ ජීවිතය තුළ ඔය හිසගිනිගත්ත බෝකි අපි දකිනවද කියලා. මේ සූත්‍රය ඇති පෙන්ෙනවා අජ්‍යව කිච්චන් ආතත්පන් කෝජඥා මරණන්සුවේ. නහිනෝ සංගරන්තයන මහසේන මචන. අදම වීරය කරන්න අජේව කිච්චන් ආත අප අදම වීරය කරන්න කියනවා අය පොඩ්ඩක්ව පරක් කරන්න කියන්නේ නෑ කෝ ජඥඥා මරණන්ස වී කවුද දන්නේ හෙට මරණයෙහි ද කියලා කද දන්නේ මේ දැ මේක මේ බුදුරන් වහසේ පෙන්නව බද්ධය කරත්ත උදේශය කොටසක් දැ මේ බද්ධය කරත්වේ උද්දේශය කොටස දැ සමිදි භික්ෂුවට කොච්ච රඩ ගත්තු වනාා අපට බලන් මේ උද්දේශයේ කොටස පිළිබඳව අපි ඔය කාරණාව ගැන හිතනවද කියලා. අපි මේ සකායක ලැඟගෙන දැන් අපි තුෘත්්තිමත්වීම කොයනවා මිසන් යතහාරතය දකින්නට ඕන තැනට යොමු කරන්න මේකරුණු ගැෙන හිතන්නේ නෑ. හිට මරනේද කවදත්ත අදම වීරය කරන්න ද මුොකරද වීරි කරග මෙන්න මේ සකා නිරෝධය අර්ථමංශ සක්කා නිලෝධය කිය එක. නහි ෝ සංගරන් මහාසේනාතියන මාරය සමඟ ගිවසුන්ගහ කරනෑ. ඒවන් විහාරින් ආථපි මෙන්න මේ ආකාට යම් කිසි කෙනෙක්. අහෝරත්තමතන්දිතන් දිවාරාත්‍රී දෙකෙහිම කෙලෙස්තවන වීරියෙන් යුක්තුව මෙහෙම වාසය කරනවනම් ඔය වාසය කිරීමට කියනවා තන්වේ බද්ධය කරත්තෝති. මෙන්න මේකට කියනම් කඩ සොඳුරු හුද කලාවේ ඇලීම කියලා. අ සන්තෝ ආචික්කතේමුනේති. අන්න සාන්ත වූ, මුනිවරයා කියලත් කියනවා. එතකොට එහෙනම් ඔන්න බලන්න සැබැහැම භික්ෂුත්වය මුනිත්වය පැවිද්ධ කියන අර්ථා්‍යිත භාවය සිදුවෙන්නේ කුමක් එක්කද බද්ධයක රත්ත බවත් එක. බද්ධයක රත්ව බව කියන්නේ සක්කාය නිරෝධී. සක්කාය නිරවෝධ බවක් ලැබෙන්න විදිහට නැහැ ප්‍රතිපදාවෙනකොට සක්කා නිරෝධය අර්ථන් හිත වෙන්නේ. මොකක් එක්කද අනුගතවීම සද්ධහා ජාතෝ, සද්ධාව මූලිකත්වය, සද්දහා බීජය මේ කාරණාවෙන් තොරව සක්කා නිරෝධයක් වෙනි නෑ. ඒ කාරණාවෙන් තොරව සක්කා නිරෝධයක් වෙන්නේ ලෝකී දෙන්නකොට. හොන්දට එක තේරුම්දැ. එකවුද බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ. වෙන්න කිස්සිදු කෙනෙකුට ලෝකයේ. තමන්ගේ වැඩපිළිවෙලක් තමන්ගේ හිතන තමන් හරිී කියල ගන්න ක්‍රමයක්හොස්සේ සක්කන්ුදට පිළිවෙලකට න්න බෑ බාහිර කෙනෙක් අවශ්‍යමයි. බුදුරාන් වහන්සේට අයි පසේ බුදුරායන් වහන්සේට අයි. අසාමාන්‍ය හැකියාවත් තියෙනවා. එ අසාමාන්‍ය හැකියාව තුළදී. දහම කියන කාරණාව ගුරුත්තුවය වෙලා ගුරු බවවෙලා දහමට එපති පදාවට අනුගත වෙනවා. එතෙක් එසේ එහෙම සිදුණු වාට පස තමයි සම්බුද්ධත්වයට පසේ බුද්ධත්වයට පත්වයෙන්. එතකොට එහෙෙනම් හොඳර තේරුන් ගැන්න අපට කොපමන අපට අනුගතවීම යොමුවීම, සද්ධහාජාත බව ඇතිවීම තියෙන්නට ඕනැද කියනෙක්. ඒකෙන් විතරයි මේ බද්ධයක රත්ත භභාවය, ය ුතුම් මුුණ භාාවයි, සාත මුනි භාවය. කරගන්න පුලුවන්කමක් ලැබන්නේ වෙන කිසීම ක්‍රමයකින් ඇති කරගන්න හැකියාවල ලැබෙන්නේ නෑ. භාග්‍යතන් වහස මේක වදාල්ලා විහාහරට වැඩම් කරට දුර භාග්‍යතන් වහසක උදේශය බන්ගේ දෙක මහනො නමුත් උදේශය තර කොදරල්ලා විහාහට වැඩම් කරා. දැන් ඇයි හිතන්ට ඉට දෙන තව ය යොමු වීම අවශතාව වැඩි කරලා දැන් අපි දන්නවා බාහි සුතහෙම යොමුම අවශතාව කොචට ඩිරලා එක ඩි කරලා තව යොමු කරනවා. එක පාට්ට කියන කොටර. ගති එකනර මේ තියන ඕනැකම චිකක් දියවිලානවන නමුත් අර ඕනම එන්ඩෙන්න්න වැඩි කරනවා. එතකොට ඒ එ එහෙම ජීවිත පැවැත්මත් එක්ක තමයි ක්‍රමාණුකූලව සක්කානිරෝධය ප්‍රතිපදාවකට යොමු කරගන්න පුළුවන්. නැත්තම් පින්ගතුනි අපි නික අරැ එක පාට ගඩිය පිටම් මහක්හරි ඕන වගේ එක එකන අර අමුතු චින්තනය අනතියෙන. අමුතු චින්තනයක් නැතිවර අපේ ඕනැකම අපේ යෙමුවීම මේක තම අපි තීරු කරගන්නට ඕනැඇත්ති වැඩිදියරු කරගන්නට ඕන ඇත්ති. අතකෝ තේසම් භික්කූ නං අචිර පක්කන්තස් භගවත චතහෝ භාගතන් වහන්සේ වැඩලා නොබෝ විලාවකි නේබික්ෂට හිම තුුණම්. ඉඩං හෝ නොවාවුස්සෝ භගවා සංකිත්‍යය එන උද්දේසන් උදිසිත්වා විතාාරය නත්තනං අවිජිත්වවා උට්ටායාසනං විහාරම් පවිත්්ව ොද මේ ඒ භික්ෂුවට හිතුනා භාගිත වහන්ේ කෙටියෙන් නිධර්මේ දේශනා ක ලාර්ථ විස්තරනොකට විහාරයට වැඩම කරන්නටේ දනාව. කෝනුකෝ ඉමස් භගවත්තා සංකකිිත්්‍යයන උද්දේශස උද්ධිට්ටස්ස විතාරනත්ං අවිභතස්ස විතාරනත්තං විභජහින්ති. දැ පලවෙනි පාන කිව්ව ගමම් මේ භික්‍ෂෝට මොක දවුණේ අරක මතකයි. ගාතාව කිය කැ නො ගාතාව කිව හ මංකලින් කිව නිසා. අති තන්න්න අනවා ගම නපටිකන් කැනා ගතන් කිෙ ද බලන්නේ යොමුවීමනි ඒ යොමුවෙලා ඉන්ද එක පාරයිකිවී එක පාරෙන් මතකයි.ඉළඟට කාගෙන්ව මේක විස්තර වසින් අහන්නේ කියන කල්පනා කරනවා. අතකෝ තඒ සම් භික්වුවන එතද හෝ ඒ භික්ෂුට හෙමවිතෙනවා. අයංකෝ ආයස්මා මහාකච්ානු සත්තුචේ සංවන්නිත සම්භාවිතෝ විඥු සබ්‍රහ්මචාරී නම් මේ මහකච්චාණයන් වහන්සේ ශාතෘන් වහන්සේ නිවන සබ්‍ර්මචරයෙන් ොහසත් වරනා කළ තියෙන හෝරජායසම මහකච්ාන මස ගොත බගෝත සංකිත්‍යයන උද්ද දදිටස් විතාරෙන් අත්තං අතස්ස විතාරයෙන් අත්තං ඉබජිත. මේ මහකච්චාන උත්තමයන් වහසේ බුදුරන් වහන්ේ ෙටියෙන් දේශනා කර ධර්මය අර්වාශයෙන් විස්ත කරන හරි දක්යි. යන්න වන මයන් කියෙන අයසම මහකච්ානු තියෙන්ු පංකමයාම මෙහෙම මහාකච්චාය වහසලට යමීමනට වන. උපසංකමිත අයසමතන් මහාකච්චානන් හිතමත්තන් පටිපුච්ච යාමති. මහකච්චායන් වහන්සේ මේ නැවත ප්‍රශ්න කරගරහන්නට ඕනක තේරුම් ගන්න. අතකෝතේ බික්ු ෙන අයස මහහාච්ා තයනු පසංකමිති මේ භික්‍ු මහකච්ාන වාමන්හසකට වැඩම කර. උපසකමිතුව අයසු මහකච්චානයන සදදිින් සමෝධදිික්සු මහකච්ානස්වාමන් වහන්සේ සතුු සාමයකයදන බාන්න හැම තනමති සතුරු සාමචකයදන එස්ස හොඳ ීිතය ලෙඟතු බාව. අතුරු සාමචීදලා මහකච්ඡාන ස්වාමීන් වහන්සේගේ මෙන්න මේ විදිහයට ප්‍රශ්නය හනවා. දංකෝන අවසෝ කච්චාන භගවවා සංකිතය උදේසන් ගද සිත්ව අවිත්තාාරත්තන් අවිජිත්වාව උත්්ායාසන විහාරම් පවට්ට නේස් මේ කච්චානය වහන්ස භහග්‍යත වහන්සේ මෙන්න මේ ගාතාටික කෙටයෙන් කියන මට විහාරට වැඩම කරන අතිීතන්නා නොගමයකි අයිත් ගාතරික කියනවා. තේසන් ආවසෝ කච්චාන අම්හකන් මට භාග්‍යත වහන්සේ වැඩර නොබෝ වෙලාව මෙහෙම හිතුනා. කාර්දමතිික විස්තරවසයෙන් විභාග කරල දෙන්න පුළුව මේ ගාතාටිකයි. එතකොට මට මෙහෙමහිතුුණ මේ මේ මහාකච්චානයෙන්න් වහන්සේ පිළිබඳ වරනා කලාතින බුදුරන් වහන්සේ සබ්‍රමචායෙන් වහන්සේ ලත් මේ අර්ය විතර මේ කටියින් කියපු ධර්මී විත්‍ර කළ දෙන්න පුළුවන් කියලා ඉති ඒනිසාම මහාකච්චාය වහන්සේ ලඟට මේ විදිහයට වැඩම කරේ. විභජිත් විභජාත අයස්මා මහාකච්ඡානොවති ස්වාමී කච්ඡාණයෙන් වහන්සේ මට මේක විතර කලා දෙනසේක්වා කියලා මහාකච්ායෙන් වහන්සේඉල්ලා සිටිනවා. එල්ලා ටියට පන්සේ එක පාරටම එහෙම කියන්නේ නැහැ. මොකද බුදුරැන් වහන්සේගේයක් බුදුරන් වහන්සේගේ ධරමයක් එතකොට තමන් තමන් වැදගත්කමක් ඇතිවෙන් නති න ධර්ම වැදගත්කම ය ඇති ර්මස්වාමයේ බදුරැන් වහසේව ස්තු කිරීම නවේද මනීම කර. අනික ජීවවානඉන්න ඇ? ේත යව්ස පුරුසෝ සාරතිකෝ සාරගවේ සාරි පරියේසන චරමනු මහතෝ රක්කස්ස ටතෝ සාරවතු අතිිකම් මූලන් අතිිකම් කඳං සාක පලාසේ සාරං පරියේසි තබං මං්‍යයය ඔබ හිතනවද මේ වගේ දයක්. අ හරටුවක් හැමතුව හැසිරෙන පුරුෂයකුට මහා අරටවත්තියන ගහක් කමුණවට පන්සේ ඔහු අරටු අයිංකරල කඳ අයිංකරලා මේ කොලාතු ොලින් ප්‍රෝජනයක් කලළබනවා කියලා ඔබෙම හිතනවද. අන්න ඒවගේ ඔබ අයස්මන්තන සත්තරි සම්මුඛී බුෘත්තේ තම් භගවන්තන් අතිසිත්තුවා අම්මඒතමත්න් පටිපචිත බම්මන්්‍යයට ඔබයි බුදුරන් වහන්ස ඉන්නැඇති මගින් ඒවි ප්‍රශ්න කරන හද. එක කොලාතුවලින් ප්‍රශ් කරන වගේ කොලාතු ප්‍රෝජන්ට ගන්න වගේ අරටු හො ඇදදි. ඒවගේ භාග්‍යත වහන් සිදදින මගින් ප්‍රජනණ ගන්න හද. සෝහාවසු භගවා ජානන් ජානාාවත් ඉළඟට පැදිලි කරන්න වැත්න්නේ භාග්‍යතන් වහන්ේ දන්න දේ දකින බලන්න මේ අමතන විදිදී කච්ඡාන ස්වාමීන් වහන්සේ අමතන්නේ අයස්මා කියලා කච්චාන ස්වාමින්න් වහන්සේ මේ භික්ෂෝ දවස් අමතනි අව්සෝ කියලා. අව්සෝ කියලා අමතන්නේ බාල කෙනෙක්කොට අයස්මා කියලා සමහරි වැඩි හිටිහරි කෙනෙකොට සම යමතන්නේ එතකොට වැඩිහිටගෙනෙ. ගුරුවරයට අමතන තැන් දේශනා හැමතනවතිනි බන්දේ කියලා. අනිත් වැඩිහිට අයට හරි සමායට හරි අමතන්නේ අයස්මා කිය. හැබයි ච්ා ස්වාමීන් වහන්සේ අමතන්නේ සමින්දධ ස්වාමීන් වහන්සේට අව්සෝ කියලා බාල කෙනෙක් විද. අවස භගවා ජාන ජනාාත් ඇවැත්නි භාග්‍යතන්වාස දන්නද දන්න පස්සම් පසෙ දකිනද කිනවා චක්කුබොහතු යාානභහතු ධම්මබහුතු ්‍රහ්මභහතු වත්තා පවත්තා අත්තස්ස නින්න අමතස දාාතා දම්ම ස්වාම්‍ය සතාාගතෝ. සෝ චේව පනේතස් කාලෝව අහෝසියම් භගවන්තන් ඒයේ වේතමත්තම් පටිපපු්චේ ජාත. න්නදේ දන්නේ දකිනදේ දකින්නේ භාග්‍යතන් වහන්සේ භාග්‍යතන් වහන්සේ ඇසක් වගේ භාග්‍යතන් වහන්සේ ඥා ඥානමය යුක්තයි ධර්මමයෙන් යුක්තයි අමුත්ේ දන්දෙනවා හතාගතයන් වහන්සේගින් තමයිඒ කාරණාව හතාගතයන් වහන්සතම ධර්මස් ස්වාමී භාග්‍යතන් වහන්සේගින් ඔය කාරණාව හඬ කියනවා. එතමත්ත පටපුචීයත් යතහෝ බගව වෙයියා කරනම් හතහනන් ධාරයයා භාග්‍යතන් වහන්ේ හ භාගත වහන්ස කි දරගන්නක. මෙතන අවසු කලින් ආයස්මක මෙතන අවසෝකනෙන අද අවසෝ කච්චාන ගවා ජානන් ජානාති පස්සන් පස්ඇති චක්බූතු ජාභූත, බ්‍රහ්මභූතුෝ දම්මභූතෝ පත්වා පවත්ත අත්වස්ස නින්නස් නිනෝ අමතා සදාතායක එහිෙමයි. භාග්‍යතුන් වහන්සේ දන්නෙ දන්නවා දකිනෙ දකිනම සියල්ල භාගතු වහස්සතම ධර්මස්වාමි. සෝචේව පනේතස් කාල හෝස යම් භගවන්තන් ඒවේතමත් පටිපපු්චේයාම භාග්‍යතන් වහන්ේ හම්බුණනාට පසේ භාගත වහන්සගේ කහන්න මං ඒ විදිරම දරගන්න නමුත් අපි චාහයස්ම නමුත් කච්චාන ස්වාමීන් වහන් සයිස්මතුන් වහන්සේ සතුජේව ශාතෘන් වහන්සේ සබ්‍ර ජයන් වහසේ වර්ණ කල තියනවා කෙටයන්කි පුද විග්‍රාගන්න පුුවන්කිෙල් එනිසා කච්ඡානයන් වහන්සේ. මට මේ ඔබට බරක් නොුවේ නම් විග්‍රහ කල දෙන සේක්වා. න බලන්නර කන්නේ බලකිරල්ලකුත් නෙේනේ බරක් නැත්තන් විග්‍රහ කළ දෙන්න. ආයාෝ්‍යනය යැදීම යොමුවීම මෙන්න මේක තමයි තිව යුත්තිේ ගහහින් ගැඩියන්නගේ යමුේ කියනක් න්නේම එනිකගර ප්‍රශ්නොතරට සහණක් වගේ නෙමි. අසාමාන්‍ය යමු වීම තෙන අවසෝසුනති ඇවැත් යහඩසාදක කහ හොඳින් අධදානයම කර හ මගොන්න දැන් කියන. මයි කියලා මේ සබවිද් ශමන් වහන්සේ පිකරද දෙවා ඉතින් භාග්‍යිතන් වහන්සේ මෙන්නම කෙටියෙන් කියපු කාරණාවයි කිය අීතන්න අනන්වා ගමේ නප් පටිකංකයනා අ්‍යතන් කියන ඉන්න මේ බද්ඒකරත්ත කියන සොඳුරු හුද කලාවේ ඇලීම. බද්ධ කියන්නේ සුන්දර ඒ කියන්නේ හුදලා රත්ත කියන්නේ ඇලීම. බද්ධ ඒකරත් සොඳුරු හුද කලාවේ ඇලිීම. එතකන මේ සොඳරු හුද කලාවය ඇලීම පිළිබඳව බුදුරන් වහන්සේ පෙන්නපු ගාථාව උද්දේශය, හාකච්චානවාමන් වහසේ මෙන්න මේ විදිහයට පැහැදිලි කරනවා. ම මෙන්න මේ විදිරයි පැහදිිර නිවාසක වොහ ආුසු ගවත සංිතය උදේස ද්විට්වාස විතානත්තන් අ අවිභතස්ස ඒවා විතාාරන අත්තන් ම අත්තන් ජානම බුදුරන් වහන්සේ විස්තර කර ඇැතුව පහැදිලි කරපු මෙන්න මේ ගාථ තුළ අර්ථයේ ම මෙන්නම මෙහෙමයි දන්න කියලා ඔන්න මහාකච්ඡානසාමන් වහන්සේ සමජ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. කතං චාවසෝ අතීතන් අන්න ගමීති. ඇවැත් දැන් කොහොමද අතීති අනුව යන්නේ දැ මේකට කරුණු කිහිපයක් පැහැදිිට අතීතන් නානවා ගමයකීව. නම් පටිකන්කේ අනාගතන් කීව. එතකොට අතීතන් නානවා ගමී විග්‍රහ කරන්න වෙන්නේ අතීතන් අනවා ගමීකක් නැත විග්‍රහ කරන්න බෑ. අතීතිය අනුව යොමු වෙනවාගනෙ. යොමුවෙන බව නෑ කියනයි. අතීති අනුව යොමු නැති බවක් ඇති බව නේ. හොඳට එක තරුම්ගන්න. අතීති අනුව යොමුවෙන්නේ නැති බවක් ඇති බව නේ. අපට අතතරුව යන්නේ නැති බවක් තියෙනව නැන. එක නෙවේ. අතීතයනූ යනවා කියන එක විග්‍රහ කරනවා ඒරණාව නෑ කියලා විග්‍රහගනවා. ඉස්සල්ලා මේ නිසා ඔන්න පැහැදිලි කරනවා අතීතියනූ යන.ගොහමද මේක හොඳවර තේරුම් ගන්්ඩ මම මේ ළඟදිී කරපු ධර්මසාකච්ඡාටයකද පහැදිලි කරා යම් කාරණාවක් පැහැදිලි කරන්නේ. ංගේ තන් තුන්ේ පනස් හරි පනස් දෙකාරි ගටියටඒ සාකච්ඡාවේ ඒකෙරි පැහැදිරිි කරන්නට දුාැ විඳීම කියනකොට විඳන බවක් නම් කරලාක විඳීමයි කියර දකින්න එක නෙමේ අපි විඳ බවක ඉන්නවා. ඕකයි ඕකයි අපි විඳීමක යෙදීම කියන්නේ. එනකට දැන් හැක බවක් යෙදීමයි අපි ඇහැක බවක දකින්න තියෙන්නේ ඇහැ ව හැකන බවක් හිතීම නෙමේ අපි මිහිම කරනුව න කන සද්‍යයක් හනට ද මේක අචි කින්න වන බේන්කන ආන සද්ධි. දැ කනක යෙදීමද කනක නම් කිරීමද. කනක නම් කිරීමනි නකට සද්‍යයක් හැනකොට දැඟුණ අනුදස් වන්සකින් දරමිය හනවා. දැන් එහැනකොට මි කනට ඇහෙ කන කියන්නේ මිහිමික් තද්දක කියන්නේ මහිමික්. දැන් කන ගෑන කන යෙදිලද දැක්කේ කන ගෑන කන හිතල කල්පනා කරනවාද. හිතල කල්පනා කරනනි. කනගැන යෙදන නම් කනේ යෙදීමත් එක්කයි හොය ඇන්න තියෙන්නේ. නැතුව කන ගැන නම් කිරල්ල නෙමේ. ඒ නම් කිරීම ඉතින් ඉංසයි හොඳර තේරුම් ගඩ. ඉති මේ චක්කුන් හසින් අත මදඩා ම මේ පිළඳ හොඳර සේරුම්ගන්න මේ කර්ශය ගන්ඩ නැතම්මකට වෙන්නේ. අපට අතීතය හැත් තිබ්බා නෑ නෑ අතීතය හැත් තිබ්බා කියන යෙදීම. හොන්දට එක තේරුම් ගන්න. අතීතය හැත් තිබ අතීටයරූප ඇත් තිබා. ඉ ඒක අතීතය හැතිබ අතීතය රූපයක් තිබ කියනක න්නේෙම දැන් අපි ධම්මාරම්මණයක් එක්ක ඉන්න කන්න දැ ඔබට මෙහෙම හිතන් අතීතය ගෙන සිහිවෙන කොට අතීතයක් ගැන සිහිවෙන කොට යෙදීමක අපට දැක්මක් අපට හබුනාන දැන් අතීතය හැරූපන දැන් අතීතයක යෙද එක දැක්මක් ඇතිවනානම් එක ැන් ජීවත්වවෙන්නේ අතීතයක යෙදීමක නම්. න්න එක දකින දෙයක් වස්සන හැක ක්‍රියාකාරීත්වය අපි කලින් දැක්ක එකක් දැ අපිට මං උදාහරණය කියන්නකො මේ දැ දේශන හන කවර ු රෑන කටුගල ආරටවෙල තියවා කිලහි තන්න කලින් දැන් දැන් සිහි වෙනවා ඒක දැන් ඇහැ ඒෙදනක් රූපයතුනනේ. එහෙම නැතුව බේෙන් ඇහැ අන්න අතීතය හැ අන්න අතීතරූප නෑ නෑ එහෙම නෙමේ පටල වහම ගණ්ඩ එපා ඒවා අරමුණ නේ ඒකට යි හැ කියන්නේ. හන්න අපි දැ සිහිකිරල් ලක්නේ ද දැන් අපි සිහි කරන කාරණාව. එදකොට එහෙනම් අතීතය කියන කාරණාව අතීතය කියන බවක ඇහැරෝප බවක් තියන්නටන එදකොට දැ අපට ඒවත් තියෙන වන සාමන් අතීතය බලමුක ඉති මේ මෙසේ අතීතය නැතිවෙච්ච අචක්කුන් අහෝසින් දැන් ගොන සිදුවීම ඒ වින සිදුවෙනවා දැන් දකිනවා එක දැන්මගේ දනවා අතීත්‍ය වර්ජනයම්. දැකපුටයක් හස්ේ ඇහැ ඔස්සේ! මෙසේ ඇහැ අහෝසි අතීත මදදාාන. එතොර දැන් අපට මේ වචනටික ඔක්කොම පෙන්නන්නේ සිදුවීමක් නේ අපට අතීතය ඇහැ මෙිහිමුණ කියලර පදර්ටික නම් කරගන්න එකනෙමි. දැන් යෙදෙන විදිී අතීත භාවේ. හොඳරේක හිතන්න. ඉති රූපාන සත චන්දරාග පටිබද් හොති විඤ්ඥාණ. මෙන්න මෙසේ තමයි? පයන් සරූපයන් චන්දරාගයෙන් බැඳිල දැන ගත්ත වනේ දැන් ආයමංර කීපක තැන් රෑන කටුවු කළ ආරන්නයට ආපු කෙනෙකුට එ මෙ යෙදීම සිතන කොට දැන් දැන් ඉදනකොට දැම් බවක නෙමේ නේදන්නේ මම දැම් බවක නෙමේ මගේ දැන් යෙද දැකපු ඇදැන් අපි ඇහැට දැකපු රෑන කටුව කළ කර කරන්න දෙපා. දැන් යෙදීමේ සිද්ධිය ඇැ මෙසේ ඇහැට රූප සන්දරාග පටිබදදිින් දැනගත්ත කියන සෙභාවෙනී. යෙදීම. අන්න අතීත අවර්ජනය කියන්නේට අතීතය අනුවෝ යනවා කියන්නේ අන්නේ කාරණවා. හෝතිවි්ඥාන තන්දරාග පටිබදත්තා විඥාස සදිලන් ද දැම්ම කට ලස්සනයි. දැන් අපට තෘක්තිමත් භාවයක්ඒ තදබිලඳ තියක් කියෙනවලින්. තන්දරාග තන්දර කැමැත්තෙන් ඇලිල්ලා බැඳුණ දැනගැනීම මොකද වෙන්නේ. ඒකරුණ නන්දයක් ඇතියෙනවා. ඒකන ඒත් කියන්නේ. හැබයි හොඳර සේරුම් ගණ්ඩ මේ අපි නම් කරන්නට එකට එෙම ෙමේය අපි විදර්ශසනා කරන්නවා කිය මොහරි කල්පනා කරන්නනවාල බද්ධ හසුට තෙරුම් ගෙනා කියලා අපි ගනවා අතීතය හ අතීතය රූපය අත්තීතය දැනගත් නෑ නෑ සිද්ධිය කියන්නේ. සිද්ධිය කියනකොට සිද්ධිය එක් අපි දනගන්නට ඕන. නම්කරන එකට නෙමින්. ඉළඟට මේකට කි තදබ නන්දන්ත අතීතන් අන්නවා ගම බෙන්න්න මේ විදිහයට ද මෙහිමිදිර එක අරුණත් එ නන්ද තිබවෙනකොට අන්න අතීතිය යමු වෙනවා. ඔන්න විදිර පෙනවා. ඉති මේ සෝතන් අහෝසින් අතීතමද්ඩාන. මෙසේ මගේන ුණ ඇහිච්්‍ය දෙයක්. ඇහිච්ච්‍ය දෙයක් යනකොට සිදුවීම කනට සද්ධයක්. අපට නම් කිරීමක් කට කණ් සදධ්‍යයක් කියල නම් කරනය කනෙමි. සිදුවීම කනට සද්ධය. එත කණට සද්්‍යයක්කින් දැඟුුණ හකු දෙයක්. ඔන්න ඔබ කලින් භාර සූත්‍රය වන හපු කාරණාව ගැන වන්න භාර සූත්‍රය ඇහිච්චි විදිහ අන්න ඒ කරුණාවට ගිහිල්ල. දැන් ඒ යෙදීම කනයිස්. කනට සද්ධය සද්ධයක තන්දරාගෙන් දැන ගැනීම යෙදුනම්. ඒ අත් එක තදම නන්දති බවක් එ මොකද වෙන්නේ අන්න අතීතියනුව ය මේ අතීතියනුව යෑම මිසක් පින්ගොතුති යතිතනුව යෑම මිසක් අතීතියනුව ගියා කියලා මම දන් දැනගත්ත කියෙන එකට නමය. ැ අපි යන්න මොකක් කරන්නද. අතීතියනුව යනවා දැන් මම දැනගත්තා එක න තමක ඇත් කරන්නට රනුවරණ අතීතියනුව යෑම විග්‍රහ කරන්න. හිවමිනි අතීතියනුව යෑම ම දැන් දැනගත්තා ඒක නෙමේ ඔන්න කඩට සදයක හෙච්චැ මට දැන්සසි වුණා දැන ඒක මට දැන් විච්චලයා ඒක මක දැ දැන් මනොෝක ඇත්තක පච්චුපන්න බවුණේ නෑ එනිසයික හොඳට හිතන්නේ ඉළඟට ඔය විදියටම ඔන්න ගානේ ඉති මෙසේ නාසේ මෙසේ නාසේ මෙසේ ගන්ධය චන්දරාග පටිබත්යින් දැනගැනී වුුණ චන්දරාග පටිබද්ය දැන ගැනීම කාර තදම නන්දති වුණන් අතිතනවා යෑම සි නම් කිරීමීම සිදුවීම මන පුොන පුනා පැහැදිලි කරනවා නම් කිරීමනම සිදුවීම සිදුවීම ගැ කියන්. ඉළඟට විදියටම මෙසේ දිව මෙසේ රසය චන්දරාගෙන් බැඳර කිහිල්ලා දැන ගැනීමක් වුණා. අන්න චන්දරාගෙන් බැදරග දැනගෙන හතුරින් පිගත්තා මෙන්න මේකායි යතීතියනුව යෑම සිදුවීම. ඉළඟට කයිඩ දැන්‍ය පහස. දැ අපට ඔන්න කලින් දනික වේදනවා දැන් ඒ එක එදෙනවා කියඇනමොකාක්ද. ඒක එදනවා කියන්නේ අතීතයනුව යෑම අපට කලින් කයතිබුණ කලින් මෙම ප්‍රශ්නය තිබ්බ එහෙම එකක් නෙමේ. ඉළඟට හිතපු දේවල් ද බලන්ට සොදුරු හුද කලාවේ ඇලෙන් ඇති කෙනට ප්‍රශ්න කොච්චරදන අතීතය කරපු දේවල් අතීතයේ දැකපු දේවල් අතීතයේ හිතපුද සොු හුද කලා ල න්නේ. අතීත බවක චන්දරග පටිබද්ධ ඇත්ත ඉන්නවා අතීතයේ අපට කට්ියයක් හිටියා අපේ හිතවත් පිරිසක් හිෙපියා දැන් අපට මේ රූපණය ඇහන් දැක මනසින් හිතීම දැ මේ කට්ට කනේ දයන්නේ ද බද්ධ කරත්තද නෑන අපේ පිරිස ගැන අපේ කරපුදේවල් ගැන ඒක යමුුවෙනවනක් බද්ධකරත්තද නෑනෑ. අත්තීතන් අන්නවාගමීති. හොඳර තේරුන් ගන්නේ. මේකට කියනවා ඇවැත්න අතීතංග අනවාගමී ඉතිකල්. ඔන්න බුදුර සාරිපු මේ කච්ඥා උත්තමයන් වහන්සේ පැහැදිි කන අතන් අන්වාගමීට කියනක. කතන් චාවසූ අතීතන් නවාගමීති. ඉති මේ චක්කුම් හෝසින් අතීත මදදාහනං ඉතිරූපාණී, න තත්ව චන්දරාග පටිබදදන් හෝති විඥාන නචන්දරාග පටිබද්දත්තා විඥ්‍යානස්සන න තදබ නන්දන්ති න තදබ දන්ධදන්ත වතීතන් න අනවා ගමේති. දැ අතීත යනුව යන්නේ නෑ කියන කාරණාව ආය අපි කල්පනාවක් එහෙම නිමේයේ අර සිද්ධියක් වෙලා නෑ. ඒ සිද්ියක් වෙලා නැත්තන් ඒ සිද්ධිය බවක්කෝ ඒ සිද්ධී නැති බවක්කෝ කතාවත් තියෙනවද. නැදී. අපිහිත අතීතය සිහිවීමක් මොනමහර දෙයක් අපිතුම දැකපුඩයා. එහෙම යන්න ඇත්තං එහෙම බවක්හරි ඒක නැති වනාහරි. ඒ කතා දෙකම නෑන න අනවාගමීට කොහොමටුවනි මෙසේ ඇස වුුණා අතීතයේ මෙසේ රූපයෙන් ද රූපය චන්දරාගීෙන් පටි බි දැන ගැනීමක් නෑ. මොකන්ද කතාව වෙතකොට. ඒ කතාවක් හිෙතන්නේෙන්නේ. සඳරගේ පටිබද්ධයෙන් දෙන්න ගැනීම තදමිනන්ද තියක්න්නේ. දැන් එතකොට අ අතීතය පිළිබන්ධව ඔබට කලින් මුලිම පැහැදිලිකර සංගතනක එක ද දෙවත සංගුතය තිය අතීතන් නානු සෝචන්තිය අප ජපන්තිනාග පච්චු පන්න්නේ යා පි තියෙනවව පසී දැතිකින් දැ අතතන් නානු සෝචන්ති අපට තියෙනවා අතීති වමාර වමාරකාණය එක. නැද අතීතය බදදුම විදිරතිනවමර වමාර කණ එක. හැබ අතීතන්න අනවා ගමීති වෙන්නේ නිකංහෙම නිමයි අතීතන්න අනවා ගමේති පච්චු පන්න යෝ දම්මන් ත තත්තව පස්සති කියනට බද්ධය කරත්ත බවත්. ඔබ හොඳට හිතර බලන්න ඔබේ ජීවිතය තුළ ඇස කන නාසය දිවකය මන කියන මෙන්න මේ යෙදී මෙක්ක අතීත බවක් එකන සිදු වෙලා ඉවර වෙච්චේ එකක්. පිළිබඳව යෙදීමක ජීවත් එයනවාද නැදද කියලා. යෙදීමක ජීවත් තියෙනවනන් අතීතන් අනවා ගමේති හොඳර හිතන්න අතීතන් අන්නවා ගමේති. එතකොට අතීතන් අන්වා ගමේති කියන එක සිදු නොවීම චන්දරාග පටිබද්ධව අප චන්දරාග පටිබද්ද නැතිව රූප තියෙන වැට කියලේ නම්. චන්දරාග පටිබද්ව නැතිව නුවන්තියෙන් චන්දරාග පටිබද්ද නැතිව කතාවක්? යෙදන්නේ නෑ කතාවම විවරයි දැන ගැනීමක් නෑ කියනවා ඒ හතුන පි ගැනීමන්නේ දැන් න අතීත කියන කතාව ඉවර බුදුරන් හස ධරමය අකාලිකයින ඒ ධරමය තුළදී කාලික බවක් ඉස්මතුවෙෙනන්නේ අපට පැවැත්ම කියන කාන්නාමද තින් කාලික බවක්න කාලික බව කියන එකක් ඉස්මතු වෙන්නේ අන්න මැනීම කොච්චර ඉක්ම වෙනවාද සොදර හොක ැ බලඩ දැන් ඉහෙනම් අපය අපට අපේකෝනට අදාළ වෙන විදිී විග්‍රහයක සක්කායක් යෙදෙනවා අතීතයක්ක අපට අපේකෝනය ඉක්ම වෙනවනන් ැඟ බං උදාහරනයයන් මගේ අම්ම තාත්තා මටනි එන කාඩවදද මට එදකොට මගේ අම් තාත්තන මගේ අතීතයේ සිද්ධි සියල්ලම මත් එකන මගේ අතීතය හිතපු දේවල් වැඩපිළිවෙලවල් දැ එක්කු මත් එක්. අතීතියේ දිරතියෙන සක්කායකනෙව සකායකනේ සක්කාය කියන කාරනව ඉක්ම නානම් අතීතිය කියන කාරනාවක් ෙදීමක් කියෙනවා ඉදක් එන්නේ. සකා ඉක්මවෙන්නේ මොකක්කද සද්ධාව අනුගතවීම යමුවීම එක න ොඳ ඉන්නේ ඉක්මන්න බැන් අප අප වැදගත්කමක් කියනවන. කිසිවිදික් ඉක්ම ඉක්මවෙන්නේ සම්පූර්ණයම අනුගතවීමත් එක. පැදිින ඉති මේ චත්කු අහෝසින් අතම අධ්‍යාන ඉති රූපා නි ත් චන්දරා පටිබත්්දන් හෝති ්්‍යානගන්න යුදහට දැන ගැනීමක් කෙදෙන්නේ නෑ මෙන්නකට කියනම කල්ද අතතන්න්නන්න ආගම. දැ කතාව නෑ කතාවන ැ නිකන් කතාව නැතිවෙන්නේ නෑ කතාව නැතිවෙන්නේ පත්තෙන් ඉපදීම දැක් පත්තෙන් ඉපදීම කියලා දැක්මේදී හොඳර සේරුන් ගන්න. මට ප්‍රත්්‍යයෙන් ඉපදීම බවක් හම්බෝනානිමි මට ප්‍රත්තයෙන් ඉපදීම බවක් හම්බ වනා නං එතන ජිපින්වතුන ප්‍රත්තියෙන් ඉපදීමෙන් නෙවෙයි. එතන තියෙන්නේ තනිකරම අපි මැනීමක් නිය. මැන්්‍ය මොකක්යක ප්‍රත්තියෙන් ඉපදිනවා කියන කාරණාවක්. ධම්මාරම්මණයකයේ කහෝසින් අතීතමත් දානක් වෙලා නේ. නැද්ද. ප්‍රත්තිෙන් ඉපදීම බව කිය කාරණාව නනින්න මොක්ේ. අහල ැත්ත න්න මේකාර තින ස්සන්න මාලු මහ මාලුම් කිුත් මාලුන්කි පුතු සූත්‍රයේ සංුත්තලක හතරි. අපි අහල නැත්තන් ඒකකිලව දන්නඇත්තන් දැන් අවි මනින්දකොමට බැන පත්තිපන්න බවක් දැන්මේ තියන කාන දකිනවා කියන කාරනාව දැන් ඒත පල දකිනවා කියන කාරන මනිනවනේ දකි. ඒක මැනීමක් එක විග්‍රහයැකිෙනවන්නේ මැනීමක් විග්‍රහයයක් වෙන්නේ නිමිත්තක් එක්න.ඒ අතීතයක නිවේ. ඇ අත නිමිත්ක්න අති දම්මාරම්ම ය ෙමේ ැන් අපි ූප සත් ගදර පහස තර හිතන්නේ දම්මරම්මනය අප ෙල නැද්ද. දම්මයි මනයි දම්මයි ඒක දැනගැනීම කෙදල නැද පත්්‍යුපන්න බවක දැක්මතම ඇතර්ථය කියලා. ඇදන් කලින් නිමිත් අන්න්නේේ දේක කලින් නිම ඒකන දැම්මවෙන්නේ දැම්මන නමවර්තමානන්නවා කියලා. දැන්වර්තමාන ඉන්නවා කියලා මින්නම ඒක මනින් ඕන විදී මින්මක් යෙදනා ඒක ඉතිමනෝ ඉති මනෝ ඉති දම්මා අන්න වි්‍යචන්දරාග පටිපත් දස විඥ්‍යානාවවෙලා. එතකොට අඩුම තරමි වැරදි විදිහකට යොමුනෝ කියලවත් දන්න නෑන. ඇයි සක්කායකටම ගොටුවෙන් හැද. එතකට දැන් ගන්න එනම් අතීතය අනුව අන්නි නෑ කියලා කියන්නේ න තද විනන්දට බව න එතකොට ඔවිදිටම සෝත ගහන ජී්වා කාය මන මනත්ක යන්න එත්තත් අපට දැම් පිළිබඳව මොනවහරි කාරණාවක විග්‍රහයක එඩ ඉඩත් තියෙනවද එන්ඩ ඉඩක්නේ. එන්නේ මැනිමකය එකක මොක්ද මනින්න්නේ කොහොමද අපේ නිමිත්තක්ෙක් නිමිත් ොක්කෙක්ක කින්ගත් එකක් එකක් කලින් ගත්ත බවක කිය ධම්ම රම්මණයක් එක්. ඉතිමානවෝ ඉති දම්මා චන්දරක පටිබද්දස්ව විඥාන. දැන් අතීතන් අන්නවාගම ීති අපි මනිනවා අතතන් අන්නවාගම ති කියලා ඇයි. ඇැ දැන්න එන්නේ කිසි දෙයක් මන්න හැල්ලු. කිසි දෙයක් මනින්නඇ කියෙන මනින්නවා. කිසි දෙයක් මනිින්න්නය කල මෙන්නේ. ආය අතීතන්ගන්නවා ගමීති.වෙන්න මේකට කියන අතීතන් නාන්නවා ගමීත කියලා. එනගේ කතාවන්න දන්නේ නෑඇතිකොට තදමිනන්දන්තෝ සබිඩන්දන් තෝ අතීතන් ආවාගමේද ඔන්න ඉවිදිට පැහදිි කරන්න දැ ගන අතීතන් ආන්නවාගම පහැදිිරක් ැන් ඉළඟට නම් පාටිකන්ගේ අනාගෙත. ඒ පැදිරිිගන කලින් පාටිකන් කනාගතා. අතන් චාාවසූ අනාගත පාටිකංකති. දැ අනාගත පාටිකංකන්කෙට විං්ඥාල සම්බන්ධ කරන්න බැමකද හේතුව ඒ යෙදීමක දැනගැනීමක්න තනි කරම ප්‍රකල්පනන අනාගතය පිබඳව තියෙන් නොක්කොම ප්‍රකල්පනයක්. අතීතිය දැනගත්ත බවක් එ එක තියෙනවා. අනාගතය ප්‍රකල්පනයක් තියන්නේ. ඉති මේ චක්කුම් සිය අනාගත මද්දාහන ඉතිරූපාණ අපට ලද්දස්ස පටි හ බාය චිත්තන් පණිදහති. අන්න එතර පෑහදිි කරන්නේ. ැන ගැනීම කියන කාරණාවක් ඉන්න කතාව නමේ දැනගැනීම කරණාව නම සිතක් පිහිටන මමකරද නොලබපු කාරණාව ලබන්න. දැ අප එක ඒක මනවලෝක තිය දැන්ගොන්න අපි ගත්තත්ති මෙතන තියෙනවා මෙසේ ඇස අතීතයෙන ඇන්න දකිින් ඕන දේවල් ගැන හිතනවා. මේ විදිහයට රූප නොලබපු රූප ලබන්න අන්න හිතේ පිහිරීමක් ඇැතියෙනවා. ඒක දැනගැනීම කියන වචනෙන් එන්නේ නෑ. දැන ගැනීම කියනව වචනෙන් එනවන්නම් ඒ ඒම කියන කාරණාව අහප වතී්‍යයක් එක ගිහිල්ල. ඇයි දැනගැනීම කියන එක සිදුවීමක් කියන්නටනින් අරගත් අනිකරම මනෝප්‍රකල්පනයක් අනාගතයගැනි මනෝප්‍රකල්පනය. නොලපකොල් දෙයක්න එතන මනෝප ප්‍රකල්පනය ැම් බන් අපි ජීවත්වෙන්නේෙ මොකක් කරරි මිහිමෝ මෙිහිම මෙහෙම කියලා අර මනසින්දාගන්න ප්‍රකල්පනයක් එක්කවයි. හදබි නන්දන්තු අනාගතම් මෙන්න මේට ජෙයටසා පනිදහය පච්චයා හබි නන්දති අන්න හිත පිහිටීම මුල් කරගෙන මුකද වෙන්නේ හතුරින් පි ගැනීමේ කරු හතුරින් පිළි ගනීම තියනවා. හතුරින් පිළි ගනීම අන්න අනනාගතී පාටිකක්කා. ඔය විදිහයට කන සද්ද නාසේ ගන්ද ජීවරසය කය පහස මනදම්ම එතකොට මේ සියලුම දේවල් මොකද වෙන්නේ.න්න අපට ලද්දං ොබපුදේ පටලද කරගන්න චිත්තම් පනිදහති. මෙසේ මනසයි නැ තට මෙසේ මනසයි කියමි ඕමම් මනින් ඕමන් අරමුණු හිතන නෑනෑ ෑ සිදුවීම ගැනමේ කියන් අ අනාගත පාටිකංකේ අපට නැද්ද හොඳට හිතල බල අතත අනුවයෑම අනාගතයේ පැට් පාටිකන්කයේ ල්ළඟට බුදුර සාර හකච්්‍යානසාමන් වහස පැදිි කන තන් ජාවවසු අනාගතන්න පාටික මොකත් අනාගතන්න පාටිකංකතිවෙන් පාටිකන් කන ඉති මේ ජකුන්සිේ අනාගට මධ්‍යහන ඉති රූපාණ ඉති රූපාති අපට ලද් දස පටලා බාය චිත්තන්න පනිද හති. අරහිම එකක් නෑ මෙසේ ඇහැයි මෙසේ රූපයයි මෙසේ රප නොලපු බුදේ ලබාගඩ හිත පිහිටීමගෙනග නෑ. එකන නෑ කියලකන්නේ එහෙම එකක් ඉදෙන්නේ නෑ. බලේ සක්කාය කියන කාරණාවකට ඉඩක් නොවේ නැස භහවි. සක්කාය කියන කාරණාවට කිසිසේත් ඉඩක් කියන්නේනෑ ඒ එක නෑ කියලා. මෙන්න මේ විදියට චේජසා අපනි දහාය පච්චයාන්න තදබ චේචසා හිටී පිහිටීමක් නැතිකම ඒට වෙමු කළන්නේ තදබිලාද තියක්න. දැන් අනාගත පාටිකන්කයක් නෑ මෙන්න මේ විදියට කන සද්ධ නාස ගන්ධ දිවරස කය පහස මනදම්ම. මේ කිසිදු කාරණාවක් එක් චේත සිතේ පනිදියක් වෙන්නේ නැත්තම්. ඒකට කියනවා නප්පටික හැබැයි මේ කාරණවෙන්නේ කොහොමද කියලා ඔන්න ඉළඟට පැහැදිලි කරනවා. ඔන්න දැ මේකට කියනවා නප්පටි කංකයි කියලා. කතංචාව ස පච්චුපන්නේසු ධම්මේසු සංගීරති දැ පච්චුපන්නචිේ දම්මන් තත් තත්ව විපාසති කියන කීව. එතනද. පස්සනයේ වෙන්නේ නෑකන කාරණාව කතා කරන්නන්නේ ඒතිනින් පස්සේ ාතාවේ අර්ථ පේලියත්යෙක්. අල විපස් ඒ විදියට විශේසිෙන් හොින්ම දකිනකොට චීරෝව දකිනකොට අසංහිීරන් අසංගුපන්නේ අ යාන සංවිද්ාමන බරෝහහි නොනැති මනුසය කියන්නේ. එතකොට එෙනම් නෝනති මනුස්සයක් නොවෙන්න පච්චුපන්න යෝදම්ම හතතාත ඉපසති නොවනකොට සංහීරයි කෝප්යි වෙන එක. එහනම් ආ පච්චුපපන්න යෝධම්ම විපස්ඇති බව විග්‍රහ කරන්න. විද්්‍රහ නොවෙන බව විග්‍රහ පහැදිි කරන්න වෙන්නේ සංහීරති බවයි කෝප් බවයි විග්‍රහ කිරීම ඊළන්ට තමයි පචපන්න ඉපස් ඇතිකෙනට අංගීර අසංකඋප්ප තා කරන්නවෙන්න. කතන්චාවසෝ පචචප පන්නෂ නම සංහිීර ඇදීල යනවා කියන්නේ මොකක්ද ප්‍රත්්‍යයෙන් ඉපදන ධර්මයන් කෙරහි ඇදීල යන්නේ දැම් පත්තෙන් ඉප මේකන් බලන්න මේ පෙන්නන පරියාය තුළට කොයිවිලේවත් ච්ා ස්වාමීන් වහන්සේ පැහැදිදි කළ පෙන්න්නන්නේ නැහැ සාසොත භාවයකිින් ධර්මය පෙන්න්නල සාවාසධ භාවයකින් පෙන්නන්නේ නෑ. අතීතය පිළිබඳ ැනගැනීම පුුදයක කතාගරී අනාගට පිළිබවඳ චත්ත පනිදි කතාගර වර්තමානය පිළිබඳ පච්චිපන දම්ම ේසු කතා කරරි ප්‍රත්යෙන් ඉපදන සස්භාවේ ඇදිලයනවා. දකින්නේන ප්‍රත්ථ්‍යයෙන් ඉබදන සෙභාව දදිලයන ැම යෙන ගක කතා කරන්න . දැ අපනං ලෝකයේ මේ අඥ්‍යාන ලෝකයඉන්නකට අඥ්‍යාන ලෝකයට කියල දෙන්න වෙන්නේ හරිදෙන් තියනම මේ හැප පිෙන රූප ගෙන බලන්නමු. අපට අපේ ඇතුළෙන්ම මේ සාසත පට ජාලතම ඇබි කියන්නවන්නේ. කරට හ සද ගැන බලන්නපු. ඇයි එක්කරට හිතන්නේ නැති අඥ්‍යාන ලෝක ඇත්තිය. හිතන ඥානාන්‍යිත ලෝක ඇතිදී අර වැදි වැඩ පිරිි වෙලක්ේ කතා කරන්න දෙයක්න. කතාකරන්න සාමා්‍යයට න විමුද්‍ය කොයන්න යොමවෙච්ච බුදුරන් වහන්සේ වෙනීමේ මහනවෙච්ච ඒ දරම හල මහනවෙච්ච ික්ෂූ කටන තකොට ඒ භක්ෂූල් කතා කරන කොට අයර ලෝකයේ තියෙන විදාගේ කතා කරන්න අ වශතාවයක්ලන්නේ න. ඔන්න සංගිර් දදිලයන හැටි. යංචාව සෝ චක්කුම් ියච රප දැ මෙතර පෙන්නනකොට මොකක්ද පෙන්නන්නේ පත්තියෙන් ඉපදීම කියන කාරණාවේ දැක්ම කියද එතර වෙනවා එකන විශේෂෙන් දකිනවා කියන්නේ. දකිනකොට තර වෙනවා සංගීරති වෙන්නේ නැහැ. ඒට ප්‍රත්්‍යෙන් ඉපදීම විග්‍රහ කරන්නේ ප්‍රති්‍යෙන් ඉපදී විග්‍රහ කරන්නට ප්‍රත්්‍යය ඉදීම දකිනවා ප්‍රත්්‍යයෙන් ඉපදීම දකිනකොට ප්‍රත්්‍යයං ඉපදීම එදන්නේ නෑ අන්න බද්ධයක රත් වෙනවා. ප්‍රත්්‍යං ඉපදීම විග්‍රහ කරන්න ඕ නැන්ති. ප්‍රත්්‍යයං ඉපදීමද ඇජිලියනක විග්‍රහ කරන්න. එතකොට එතන එන්නන්නේ මේ සිදුවෙන සිදුවීම. පටිච්ච සමුපාදය කිය අපි කතා කරන්න මෙ පැවැත්ම දැන් විපාසති කියයනකොට වෙන්න පැවැත්මනෑ නිරෝධය පැත්ත මෙතරවෙන්නන්නේ ඇදිලනා කිය සමුදයේ පැත්තේ.මු දැන් අපි හිතනවා වර්තමාන අහවෙලා ඉන්නගෙනක්කවා ඉළඟට වෙනම සමුදර යෝය දකින එකන කියන්නවා. ඒ කියපු කතාව තුළම ධර්මය නෑනේ. දෙකොට හසය අකින්න අරකට්ටි වැරදිිය ජාතියයි. අපි හොඳ ජාතියයි. ඒ කියපු කියමන තුලම ධර්මය තහර්තයනේ. එ ධර්මය අතහර්ථය කතා කරන්න තියෙන්නේ මේ. පත්්‍යපන්නේ ඇදිල යන හැටි. නිසා මිසක් තිීර දෙයක් එක්ක මුඩාවෙන්න්නවා කියන නෙම. ඒක කියන්න පුළුවන්ගන්නේ ඉතාම මෝඩ කෙනෙකුට. එකන්නේ සත්‍යවාද හිත හිතන් නැචිතනදී සත්‍යවාදව හිතර කෙනෙකුට පත්්‍යපන්නේ ඇදිල යන ොබේ. එතකොට පත්‍යපන්නේ ඇජිල යනවනල් ේ අසංීරතනම සංීරති සංීරති කියලා කියන්නේ හතහත ඉපස්ඇති වෙන්නේ ෑ අහුරත් දිවරාති දෙකෙහි අරවිදිර වාසය කිරල්ලක් නෑ. යි වාසසිකිල්ලක් නෑ කියල විග්‍රහ කරන්න වෙන්නේ ඇත හරතය එක්ක මයි එහෙමතුව පින්වතුනි අරානි්‍යයාගන් කෙන අර විමුත්්‍යයක් කොන්න තිගෙන අරයා ඔන්න වර්තමාන නෑ එකනි වර්තමානය ඉන්න ජාතියක් වෙනම නති ජාතියක් වෙනවන්නවා. එහෙම එකක් ධර්මේදිනෑ ඒ මැන්න්නේෙක් කවුද මංමයි සක්කායමයි. මේ මනින මිම්ම මගරකි වමාර අමාර කනවා කියලා මෙන්න මේ විදිහයට මේ සකාය කියන කාරණාවක්ක මේේ මනින මම්ම පුද්දුම එකක් තියෙන්නේ. මේක අහුලා තියෙනවා අරියට පැටලික් නූල් බෝල වගේ කොහෙන් ඇත්්දත් මුකද වෙන්න පැටලේ නවා. ලෙහෙන්නේන පැටලිච්ච නූල් බෝල කොහෙන්න්න දත් පැටලෙනවා දැන් අපි කතා කරන්න නවා බේන් වැරදි විදිහට ඇදිල යන හැකි. පත්වුප්‍රන්නේ ඇතහර්ත නොදැකි ඇදිල යන හැ වෙනම කට්ියක් එහෙම ඉන්නවා යි පස්සනා කරන්න කට්ියයක් වෙනම ඉන්නවා එහෙම එකක්නේ ඇදිලයම ඉග්‍රාගන්න ඇත හර්තීමයි. ඇවැත් ඇස චක්කුංචේව රූප ඇසද රූපද උබය මේතැම් පච්චුපපන්න හ දෙකම ප්‍රත්්‍යුප පන්නයි. කිය දෙක ප්‍රත්තිුප පන්න මේ ග නිකරුණට බේම තැම් පච්චුපන්න තස්මංචේ පච්චුපන්නේ මෙන්න මේ පච්චුපපන්න කාරණාවන් කිරීම චන්දරාග පටිබද්දක් හෝත විඤ්ඥානක්. චන්දරාගෙන් බැඳන දැනගන්න. ප්‍ර්‍යපපන්නේ උනානං එක වෙන්න ඉඩක් නෑනේ. ප්‍ර්‍යුපපන්නේ කියන කාරණාවක් තමයි ඇත්ත. මෙන්න මේක මොකට වෙන්න මේකරු අන්න දැන ගැනීමට චන්දරාගේ දැම්ම දෙරලාද. තන්දරාග පටිබද් දත්තා වි්ඥාස තදබ. ද තන්දරාග පටිබද්ධීෙන් දැන ගැනීමක දෙදි හතුරින් පිළි ගැනීමක් ෙනවා. අන් තදිනන්දන් තෝ පච්චුප පන්නන්නේතු දම්මට සංහීරති අන්න මේ හතුරින් පිළි ැනීමත් එක ඒකෙරි ඇදීල යනවා. දැම් බලන්න අපට යෙදෙන කාරණාවවෙක්ක බලන්නකොට. ඇහැට පෙනෙන කරුණක් ඇදීල ගෙහිල්ලනි. හනට හන සද් දෙයක ඇද තැන් ඔහොමනමති මනටහපු දම්මෙක් ඇදීලන නේ දැන් අපට ආවනික මිසකී අත්ව ඇතියනවානේ ඇදී ලගෙහිල්ල වර්තමානය අප අතහස දකිමින් ඉන්ඩ ඕන දෙලා යත් ඇදීලගහිල්ලන අඩුම අපි දැක්කද මනංච මනංචේව දම්මන් පට්චු බයේ තැ පච්චු පන්න කියල නේ. එහෙම දකිින් නැතුවේ අපට මකුදරලාතියෙන් අර ඇදී ෑන අසංගීරති අන්න ඇදිල යාවා මෙන්න මේ විදියට ඇස කණ නාසේදිව කයමනෝස්ස ඇදීලෑම් පැහැදිි කරනවා මෙ පරන්න දැනගැනීම් ලෝකයේ ඉන්න කරුණත් එක්ක තියෙන අරබුද. සක්කා ඇඟ හිතන ගතිය විචක්ෂණ සීලී ගතිය දෙකටම තියෙන වනම් ඒකට අදාළ විදිර කල්්‍යයානමිත්‍රයෙකුත් තින්නවනම් යමුීමකුත් තියෙන වනා දැන් දැනගැනීම කියන කාරණාවක් එක් ඉන්න ඉඩක් තිය විදි අන්න යොමු වීම. අන්න පැහැදි කන තංචාාවස පච්චුපන්නන්නේේ දම්මේ ුන සංීරත න සංීරති නෑ කියනෙ එක න සංගීරති කියනම් කලතට පච්චුපන්න දම්මේසු තත්ත තත්ත් විපස් සති කියනෙ එක තමයි එනංගීරති කියන්නේ. චක්කුංචේව රූපා උඹයමේතම් පච්චුපන්න. ඇසද රූපේදමී දෙකම පත්්‍යපපන්නයි තස්මින්චේ පච්චුපන්නන්නේ න්න චන්දරග පටිත්ද හද වි ඥා මෙන්න මේ ප්‍ර්‍යපපන්න කරුණු කෙරෙ හෙමුකළ වෙන්නේ චන්දරාගේ බැඳලාකිල දැනගැනීමක්ෙ දෙෙන්නේ නෑ. දැන් එතකොට පච්චුපන්නේමනුවද ඇැ රූප කෙලකිවනයි දැරන පච්චුපන්නේ කියන්නේ චන්දරාගේ න්න හැ පච්චුපන්න අය රූප පච්චුපන්න අය දැන කර නැද දැන කරන්නේ ද චන්දරා පටිබති දැන ැමෝ දෙෙන්නේ තදබි නන්දන්තෝ අන්න තකට ඇදිීල හිලා රූපවක් හැමවක්ේ අන්න ඒ විදියට වෙන්නේ නෑකේනවා. තස්මිංචේ පච්චිපන නචන්දරග පටිබදං විඥාන්හොද නචන්දරාග පටිපද්දං විඥ්‍යාස්සන හදබිනන්දති. චන්දරාගගේ පැදල ගිහිල්ලා දැනගැනීමක් දැනගැනීමේ තදබිනන්දති බව හතුරින් පිළිගැීම බවක් න තදබිරන්දන්තු නතදබිරන්දන්තු පච්චු පන දම තුන සංගීරති අන්න සංගීරති. ඇදීලයන්නේ නෑ නසංගීරති අසංගීරත කියන්නේ එක. දැඟ තුන කතාවක් ඉවරයින. තාවක්කිවර එදොට ඇහැ කන නාසේ දිවකය මනස කියන මේ සියලු කරුණු එක්ක ඔන්න ඔය සිදුවීමට තමයි සොඳුහුද කලාව යැලීම කියන්න. මේක බුදුරන් වහන්සේ පෙන්නලා දෙන්නේ ගාථාවදී හෙට මැර ද කවුල් දන්න. හෙට මැරෙනවන මාරයක ිවිසුන් කහර නැත්තම අද දැන් අතීත අන්වාගම යුතු වෙලා. ඒක දන්නත් නැතුව අන්වාගම ඉතුලා ති. පාටිගංග අනාගත වෙලා පච්චුපන සංීරති වෙලා ඉන්න එක කොච්චන මෝඩයිද. අන්න හුද කලා වන මේ හුද කලාත්වයට යමුුවෙන්ඩ තනි කරම සත්‍යවාදී විචක්කසන සීලීව ගුණමත්ව කලයානමිත්‍රයෙක් සහිතව වාසය කරද්දී ජීවිතය සම්පූර්ණින්ම තමන්ගේ පැත්තට කිසිදු අයිතියක් වෙන්නේ ඔන්නුක තමයි සක්ඛ නිරෝධී ප්‍රතිපදාවන්නේ. අන්න පත්්‍යුපපන්නේ ඉන සංහීරතිය කියලා කියන්නේ එක. එදකොට එ ැ දැන් අපට අවුන්න අරුණ තිබ ධර්මතිබ මේ අපි දැක්. අරමුණ තිබ ධර්මතිබ මේ අපි දැක් කියනකොට චන්දනාග පටිබද වි ්‍යා සහෝති වෙලාල නිද එතකොට සංගීර්ත සංගීර්ත නිමි. අපි කොහේ හරි ආය ලඟගණ්ඩ යනවන අර මොකේද උපසීව සූත්‍රයේ එකනමි. පායන වගේ සුතනිපාට පාරාාව උපසිව සූත්‍රයේද පසීව මානාවකේ අහනවා. ආකින්චංඥායතනයයට ලැඟගන්නෙක් නැතුව ඒයි ඉක්මුණනාට පස තවත්ක යන්න නැතුව. ඒ විමුක්තියක්ත් පිබඳ. දැන් අපට දය නොමුකක්ද අතීතර යන්නෙත්නය නාගත යන්නෙත්නය ර්තමානය තහරථ දකිමින් සිටින බවක්නේ අන්න ඔන් අතීතර යන්න ත්න අනාගතර යන්නත් වර්තමානය අතහරස දකිම සිටින වක් කියන කාරනාවත්යක් තවෙක ලැඟගන්න ඒ ලැක්ගන්නවා කියීම කාලික බව අතීත අනාගත වර්තමාන කියන මෙන්න මේ කාලික බවක්යකතමයි ලෝකය තියෙන්නේ අතාහකර ධර්මය කතාය කරද්දි. කාලික බවක් නොයදීම සක්ඛ නිරෝය දහම අර්ථානිිත භාවවයයි. අපට අපේ වැඩගත්ක මක්කෙන වනන්. අපට අනිවාර්ය කාලික බවක් ෙදිලාක්ඛ නෝ ධර්මය අර්ථනත බවක් ෙදලනෑ ම දන් අපි සක්කයිති ප්‍රහණය පොතේ. ලස්සනට මේ අකාලික භහාවය පි ලිබඳව අවසා පහැදිලි කළ දුන්නා. සක්කාන දෝයෙන් දහමත් එක්ක ඒ දහමේ සුන්දර ප්‍රතිපඩාවිදිමි අකාලික භාාවය මුකක්ද කියලා. ති මෙන්න මේ විදිහට කච්ඡාණස්වාමීන් වහන්සේ මේ පැහැදිදිි කරනවා. දැහෙනන් දිවාරාත්්‍රී දෙකහිම මේ විදිට දැම්බලන්ට ගුණවත් සත්පුරිස යතහර්ථවාදී කෙනෙ. ශාසනයට ආවාට පන්සේ කල්‍යාන විත්‍ර යන්ටය මුණආට පන්සේ සමී ප ඇසුරක් එක ම අදහසක් තුර ඉන්න තැනදී මේ විදිහ ජීවන පැවැත්මකට හුරු කරන තැනදී මුණ ප්‍රශ්නදනී. මොන හරබුදද. අර්හයම කලා මෙහෙම කලා අරක වැරදි මේක වැරදිී ඔය විදියට හරි නෑ. මොකදදී සංහීරති, කුප්පති අන්වාගමීති පාටිකංකති දැ ගොවත් එකනමේ දයන්නේ ඒවත් එක්නෙ ෝ සක්කා නිරෝදහම. කෝවර ඇතහර්ථ වච දහම යෙදෙන්නේ නෑනේ. එතකොට ෙදෙන්නේ නෑ මේි පැදිි කරලා කච්ා වාමන් වහන්සේ පැදිලිරන යංකෝ තය ාවස භග කීතය උදේස ුද සිත්වා විතාරන අත්තන් අ ම ිත්ව ත් අයසරන මෙන්න මේකතම මේ ාතාව භාග්‍යත වහන්සේ පහැදිි කරපු කාරණාව. එ මෙමත් තේරු ගත මෙන් දත ඉමස කොහන් අවස ගවත සංකිීතයන උද්දි්‍යහස උද්ිත්හස විතාාන අත්තන් අගදස්ස එයවා විතාරන අතන් ජාන ම මෙන් දතම ුදුරන් වහස පෙන්න ප ගාටක ර්චතන ගන්නී ආංක මානාච පන තුමේ අයම මන්තු ගවතන් ඒව උපසකමිත්ව ඒතමත්තම් පටි පුචේ යාද භාගිතන් වහන්සේ ඟට ිහිල්ලා මේ ප්‍රශ්නය විදියට මහන්න. යත වූ භගවා යා කරන්න හතාන හර භාගවිත වහසයමක් කරන එක දරගන්න මංකීප ටික පහැදිරි කළ දෙය ලන්න වා වෙන එකහින හොමකිනවද නෑ නෑ. මමත්වය කතාවනේ බුදුරන් වහන්සේම ඔය තිිකම ගහන්නෝ ප්‍රශ්න ටිකම බුදුන් වහස කින්ට දරගන්න චරයි අතකෝ තේබික්වු අයස්ම කච්ානස් භහහිත සබි පච්ානස්වාමන් වහසේ භහහි සතුරින්න්න ෝදන්ගේර ාගිත වහසලට හිල ාගතන වහන්ේ වදා කර භගත වහසේ මහිම හන යංකවන හන්තේ ගව ංකිත උදේ දධ සිත්ව විතා ත්තන් අවජිත්ත උත්වාවසන ර පවිට්ට, භාගත වහසේ මින්න මේ ගාතාම හිම පැහැදිලි කරල වැඩර වැඩම් කරට පස්ස මට මේ කාගෙන් දහන්නෙ ක හතුන ම ඊලගේ මහච්ාන වාමන් වහන්සලඟට කිහිල්ල න්න මේ කාන ඇහව ම විදර විගහර. හචානස්වාමන් වහසකිේ භාගත වහන්සේගේම හ්ඩහ පව කියල ාගිතන් වහසක ආකාරයට දරාගන්න කියලා පැහැදිරි කර කිය තේසම් භන්ති ආස මහාකච්චානයන එමෙහි ආකාරය මෙහි පද හිම මේ වියජින හත්ව ිඳම මේ විග්‍රහ කර කිය වන්න බුදුරන් වහන්සේ පැදිි කර. බුදුරන් වහසේ පහැදිරිි කන්නමකක්ද. පන්ඩිතෝ භික්වේ මහාකච්ඡාන මහාකච්ඡාන පණ්ඩිතයි. මහා පන්ඥෝ භික්වේ මහාකච්චානෝ මහාකච්චාන මහා ප්‍ර්ඥාවන්තයි මංචේව තු. තුන්හේ භික්කවේ ඒතමත්තන් පිපුච්චේයාද නඹ මිනුත්ව ප්‍රශනය වන අහම්පිතන් ඒවාන් ඒ මේවන් ්‍යා කරගිය මත් ඔය දරම විග්‍රහ කර න්නේ. යතහතම් මහාකච්චානය ව්‍යයාකතන් ඒ සෝචයව තස්ස අත්ෝ ඒවන්ජතන් දහරයා දහරේතා. ඔන්නෝ මහාකච්ඡාන විග්‍රහ කරපු කාරණාවතමයික අර්ථ ඒක විදිර දරා ගන්න තින් මේ භික්ෂුව සතුනින් පිළිගත්තා. ලන්න බුදුරජාන් වහන්සේගේ ශසනය තුළල සත්‍යවාදී ගුණුවත් කෙනෙක් කිය ම ුණනහම කොච්චර සුන්දරත්වයක් ජීවිතය තියෙනවද. අසාමාන්‍ය සුන්දරත්වය ඇත්තියනවා. ඒ සුන්දරත්වේ ඒ සොඳර හුද කරාවේ ඇලීම තැමයි පින්වතුන. සැබැහැම පැවිද්ධී රසයේ. සැබහම භික්‍ෂුත්තුවයේ රසය. සැබැහැම මුණභාවය, සාන්ත මුණ භාාවය කියන්න යන්නේ එක. ඉතින්ගේ නිසා අපි උසාහ කරන්නට වනේ. මෙන්න මේ සාන්ත මුණ භාවයට මෙන්න මේ උතුම් සුද කලාවේ ඇලි වාසය කිරීම සඳහා අපේ ජීවිතය යමු කරගන්න. ඉතින් ඒ සඳහා උබසිලු දෙනාටම මේ උතුම් දහම් පරියායත් උපකාරයක් කරගන්නවා කියලා අධිස්්ඨානයක් ඇති කරගන්න. ඉතිං අ මේ උතුම් ධර්මදේශනා ශසිද්ධි කරන්ටේ දෙන්නේ මාගේ ශිත්‍රය මාතලයක් අප දස්සගේ අටවෙනි පැවි අද දවසරේදදිලට තිබේ මුල් කරගෙන. ගේ මහෝ පදධි කල්්‍යයාන් වවන්ස මහනිෙකාය අමරපුර උත්තරිතර මහනායක දුරන්දර අතිපෝජිදුරම් පහ චන්දසිරි මහනායක වහන්සේට මේපින් අනෝද එවා නිදුක් නිරෝගි වේවා උතුන් දරමව බෝධය සැලසේවා මගේ ආචාර්යන් වහන්ස ව ගුදේ උත් මත්‍ය පුද්ජ නමකීමට අවසර අලව්‍ය නො දසසි මහි පනන් වහන්සේට, මේ පින් අනමෝදම දුක්කේවා නිරෝගීවා උතු ධරමබෝධයම ලබත්වා මගේ පැවිදි උපාදධයන් වහන්සේලා වන්න ගෘදේ ුත්තුමති බූජ කරුණෑ කල දම්මන්නන්ද මයින් පණන් වහන්සේට මේේ පින් අන්න මෝදං විත්වා. නිදුක් නිරෝගීව ධර්මවබෝධියම් වේවා. දෙමාපියන්ට මාතරයේ තරංගට පලාාපත්තුල සේනානායක නවු උක්ක බන්ඩා උපාසක සියාවත් තිගුණ සේක්‍රමෑණයියන් හසින්ත නුවන් සංජයේ ඇතුළ වදේ මට පතිංගොල්ල පරණගන් තැරන්න. ඒ දරුවන් සෑම දෙනාටමත් මේ සීර පුන්නේේ ධර්මයන් අනමෝදංවිත්වා. එවගේම රතල අමිල ක්‍රීමටියාවේ මලිතාදී මේ සීරු දෙනාටම. තු හමින් සැසෙන්න්නට මේ සියල පුුණ ධර්මයන් අනමෝදන් ඒවා කියලා පුො අන ෝදනා කනවා එඇති රස්ක ගතයන සල පුො ධර්රමයන්යි පලමයෙන් පින් කැමට දෙවියන්ට අනමෝදන් කරම අනමෝදංන් වෙත්වා සරු දෙවියෝද උතුම් නිවනිින් සැනසෙත්වාට දෙවියන්ට පින් අන්න මෝදන් කරමු. ඒවාගේ රස්ක ගන්ටේද සල පුුණනි ධරමයන් මෑතියුගේ පහලවනය අපත්වයටයදන. මහා උත්තමයන් වහන්සේලාට කටකුරුන්දේ ඥානන්ද මහාස්වානිපාදයන් වහන්සේටත් ඩෙන්මාගේ ඥානදිව මහාස්වානිපාදයන් වහන්සේටත් උතුම් නිවනිින් සැනසෙන්ට මේ සිලපුුණිධර්මයන් හේතුවාසනාවේවා එවගේ රැස්කර ගැන් හෙදන සීල පුුණි ධර්මයන්, මාගේ කුෘදය උත්තමයන් වහන්සේටත් ඒවගේ මගේ මහුපාජය උත්තමයන් වහන්සේටත්. මේ සීලිපුුණෙ ධරමන් තුම් හමින් සැසෙන්නට මේ සිලුපින් හේතුවාසනාවේවා. එවගේ මදදිනට පැවිදිී වසරටක් සපිරෙන මතරය අමතලසීට මේ සීලපුුණන්නේ ධහරමයන් අන මෝදං වෙත්වා. අනුමුෝදැන් වීමෙන් තුනළරුවන් නන්තතා සිරවාදය දෙවියන්ගේ ධාර්මි කාරක් සාවරැක්වන්නේ සැසෙත්වා වසර අටක් මුළුල්ලේ ඒ රැකගෙනාපු සුන්දර පැවිදි ජීවිතයේ තවදුරටත් සිල්වත්ව ගුණුවත්ව තහර්ථවාදී දහමටයොමු වෙලා. කරගෙනයන්නට පැවිද්දි හිත්වලව වාසිකරගන්නට දම්මාදම් පටිපන්න බවවි යුක්තවෙන්නට මේ සියල පුුණෙ ධර්මයන් හිතුවා වසනාවේවා. එවගේ ඒ වසර අට මුළුල්ලත් ඊට කලින් අවුරුද්දක් මුළුල්දත් මාලඟින් ඉඳලා මට නිරන්තරයෙන් උපස්ථාන කරම්ම කෙනෙක් වගේ. ඉතින් ඒ රැස්කර ගත්තඒ සියලු පුුණෙ ධර්මයන් ඉතින් ඒ නිසාම තමයි අප අප ඔබට ධර්මය කියන්න්න අවස්ථාව සැලසුනේ ඒවගේම තමයි ධර්ම දේශනා කරන්න මේ ස්ථාන සකස් කරන්නට. වගේ අපිට ධර්මය කියන්න අවස්ථාව සැලසුනේ තමක් දසී වගේ තරංග සේනානායක මේ අය නිසා. ඉතින් ඒ රැස් කරගන්න සියලු ගුණි ධර්මය. ඔබට මේ ආකාරයට ධර්මය ලැබීමට යවස්ථාව සැලසීම සියරුම මූලික අයිය තිය නමත්දස්සීට ඉතින් සියලු උුණනිධර්මයන්ගේ ආනුභව බලයෙන්ද මේ ජීවිතය තුළදීම. උතුම් ආර සත්‍ය අවබෝධ කරගෙන සුන්දර පැවිල් ජීවිතය ගට කරින්. නි සැසෙන්න්නට මේ සියලපුුණි ධර්මයන් හේතුවාසනාවේවා කියලා අනමෝදැන් කරනු ොයවගේ ම අවංකෝ මෛත්‍රී සිතින්යුක්තු මතා සිටවාද කරනවා. එවගේම මේ රස් කරගත සියලපුුණි ධර්මයන් මගේ සහෝදර කොුණෑගල් දම්මා අනුස්වාමීන් වහන්සේටත් එවගේ අනෙකුත් සියලූම මහා සඟරත්නයටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලුපින් හේතුවාසනාවේවා එවගේ රස්කරගත්ත සියලපුුණි ධර්මයන් දසක දෙමමාපියන්ටඒ වගේ මාතලයේ තරංග පලාපත්වල සේනායක නවල උක්ක බන්්ඩ උපසක ්‍රියාවති ගුණු සේකරමෑණයන් හසින්තනවාන් සංජය ඇතුළ වදේ මට පතිංගොල්ල පරණගන්තෙන්න තරුණගේ දරුවන් සෑම දෙනාට මත් හතල අමිල කිරිමේටියයයි මලිතාද සරල්දිනාටත්. එගේ අපට තාක්ෂි දායකත්ත ලබාදුන්න සිල්දනාටත් දරම් පචාර කටිලුතු කරන සිල් දෙනටත් ධර්මශ්‍රවනය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසන මේ සිල්පුුණ ධරමයන් හේතුවාසනාවේවා. ுது நாட்டම தேෙருவாන් சரண.